හරි මේ තියෙන්නේ අපි කරපු ප්‍රශ්න පත්‍රයට අදාළව තියෙන පිළිතුරු ටික මම මේක රෙකෝඩින් එකේ මුලට එන්නන්න හිතුවා මොකද කවුරු හරි කෙනෙක් මේක කරලා නැවත ප්‍රශ්න ටික පරීක්ෂා කරොත් මාකින් ස්කීම් එක බලා ගන්න අවශ්‍ය වෙන නිසා හරි අපි මෙතනින් පටන් ගමු කොහොමද ප්‍රශ්න පත්‍රේ සාකච්ඡා කරගෙන යන්න මොනවා සම්බන්ධයෙන්ද කතා කරන්න තියෙන්නේ කියන එක ගැන දැනගන්න හරි පළවෙනි ප්‍රශ්නේ ඒගොල්ලෝ අහලා තිනවා 2004 වර්ෂයේ සුනාමි වෙසෙනේ පිළිබඳ නිතර කතාබහට ලක් වූ වර්තමානයේ පුද්ගලයන්ට මෙම සිදුවීම අමතක වී ඇත. සුනාමි වෙසෙනේ පිළිබඳව 2004 වර්ෂයේ කතාබහට ලක්වීමත් වර්තමානයේදී කතා නොකිරීම යන්න කුමන තොරතුරක ලක්ෂණ නිරූපණය කරන්නේද? රයිට්. එතකොට මේ සුනාමිය කියන එක ඇති වෙන්නේ 2004 දී. එතකොට ඒ 2004 දී සුනාමිය ඇති වුණාම කලින් මේ සුනාමි අවස්ථාවලට ලක් වෙලා තියෙන්නේ මොන මොන රටවලද මොන විදිහටද මොන තත්ත්වයකටද මේක සිද්ධ වෙන්නේ කියලා ලොකු කතාබහක් ඇති වෙනවා. ඒතර ඒ වෙලාවේ ලංකාවේ අපිට නොදන්න සුනාමි කියන සිදුවීම ගැන දත්ත සහ තොරතුරු බොහෝම ප්‍රමාණයක් ඒ අවස්ථාවේදී ඉපදෙනවා. මොකද සුනාමිය කියලා කියන්නේ 2004 දී ලංකාවේ ඉන්න හැම කෙනාටම අලුත් අත්දැකීමක්. හරි. එතකොට ඒ කාලේ නිපද වෙන තොරතුරු දත්තවල වටිනාකම බොහෝම ඉහළයි. ඒක නිසා හැම දෙනා මේක කතා බහ කරනවා හැම දෙනා අතර මේක ෂෙයා වෙනවා රයිට් එතකොට මේ 2004 කියන දවසට අදාළව සුනාමිය කියලා කියන්නේ අප් ටු ඩේට් මාතෘකාවක් නැත්තම් දත්තයක් හැබැයි අද 2021 කියලා කියන්නේ ඕගොල්ලෝ 2004 න් පස්සේ අවුරුදු 16කට එහා පැත්තට 17කට ළඟ වෙන්න දැන් ඇවිල්ලා තියෙනවා එතකොට ඒ මේ වෙනකොට 2004 සුනාමිය ඇති වුණාන් පසුව නැවත සුනාමි තත්ත්වයක් ඇති වෙලා නැහැ ලංකාවේ යම් යම් ඇලර්ට්ස් ඇවිල්ලා තියෙනවා නමුත් විනාශයක් සිද්ධ වෙලා නැහැ නැත්තම් සුනාමි ඉෆෙක්ට් එකක් ඇවිල්ලා නැහැ ඉතින් ඒක නිසා දැන් හිමින් ඒ තොරතුරු ඒ කාලේ 2004 දී හැදිච්ච තොරතුරු දැන් එන්න දත්තයක් බවට පරිවර්තනය වෙගෙන යනවා රයිට් ඒතර අද කාලේ ඔක කතා බහ නොවෙන්න හේතුව මේ මොහොතේ අපිට ඒක සාකච්ඡාවට ගැනීම තරම් හේතුවක් නැහැ මෙන්න විදිහකින් කියනවා මේ අපි ඉන්න මේ කාලයට අදාළ නැහැ දැන් සුනාමි කියන එක. ඒක 2004 දී සිද්ධ වෙච්ච සිදුවීමක්. ඒක නිසා මේ කතා නොකිරීම සිද්ධ වෙන්නේ කාලීන බව කියන ලක්ෂණය දැන් මේ තොරතුරේ නැති නිසා. ඒක නිසා තමයි අපිට දෙවෙනි පිළිතුර උත්තරේ විදිහට අරගන්න තියෙන්නේ. රයිට්. දෙවෙනි ප්‍රශ්නය බැංකුවකට ඇතුළු වන පුද්ගලයන්ගේ බෑගේ පරීක්ෂා කිරීම සඳහා 10 ශ්‍රේණියේ තාක්ෂණයේ හදාරන සිසුවෙකුට බෑග් පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කර ඇත. යන්ත්‍රය වෙත බෑගේ ඇතුළත් කළ විට යන්ත්‍රය මගින් මෙතන දරුවනේ මගේ සතිත් කිව්වා යන්ත්‍රය නෙවෙයි මෙතන එන්න ඕනේ බෑගය කියන වචනේ. රයිට්. බෑගේ කියන වචනේ යන්ත්‍රය මගින් බෑගේ පරීක්ෂා කර බලා සැක සහිත යමක් ඇත්නම් කොළපැහැති බල්බයක් දැල්වෙන අතර සස්මිත පේපර් ක්ලාස් එකක් පේපර්ස් කතා බහ කරන්නේ ෆුල් පේපර්ස් කතා බහ කරන්නේ 11 වසරේ දැන් මේ වෙනකොට 11 වසරේ තියෙන පේපර් ක්ලාස් එකක් සිලබස් එක ඉවරලා පේපර්ස් ටික කතා කරගෙන යන්නේ ඒ අරෙන්න වෙන පේපර් ක්ලාසස් කරන්නේ නෑ මම රයිට් බෑගේ පරීක්ෂා කර බලා සැක සහිත යමක් ඇත්නම් කොළ පැහැති බල්බේ දැල්වෙන අතර සැක සහිත යමක් ඇත්නම් රතු පැහැති බල්බයක් දැල්වෙනවා සැක සහිත යමක් නැහැනම් කොළ පාට බල්බයක් දැල්වෙනවා සැක සහිත යමක් තියෙනවා නම් රතු පාට බල්බයක් දැල්වෙනවා සැකසීම හා ප්‍රතිදානයේ පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද රයිට් එතකොට මෙතනදී සෝරි සැකසීම විතරක් නෙමෙයි ආදානය සැකසීම ප්‍රතිදානය ඔය කියන දේවල් තුනම පිළිවෙලින් දැක්වෙන පිළිතුර පිළිවෙලින් අන්න ඒක වැදගත් රයිට් මේ පිළිවෙලින් කියන එක වැදගත් හරි එතකොට මෙතන ආදානය වෙන්නේ මේ පරීක්ෂා කරන පද්ධතියට අපි ආදානය කරන්න ඕනේ අපේ භාණ්ඩ සහිත බෑගේ නේද බෑගේ තමයි ආදානය වෙන්නේ එයාව පරීක්ෂාවට ලක් වෙනවා ඒක තමයි සැකසීම ඊට පස්සේ ඒකට අදාළව බල්බය පත්තු වෙනවා සැක සහිත යමක් තියෙනවා නම් රතු පාට බල්බයක් සැක සහිත යමක් නැත්තම් කොළ පාට බල්බයක් රයිට් එතකොට ඒකට අදාළව අරගත්තම ආදානයේ විදිහට එන්න ඕනේ බෑගය. එතකොට පළවෙනි උත්තරේ තියෙනවා බෑගය ආදානය කිරීම බෑගය පරීක්ෂා කිරීම බල්බේ දැල්වීම. පළවෙනි උත්තරේ හරියටම හරි උත්තරේ විදිහට අපිට අරගන්න පුළුවන්. රයිට්.
බල්බේ දැල්වීම බෑගේ පරීක්ෂා කිරීම බල්බේ දැල්වීම කියන එක ආදානය නෙවෙයි මෙයා ප්‍රතිදානය. ඒක නිසා අපිට මෙයාව වැරදි කියලා තමයි සකස් කරගන්න වෙන්නේ. බෑගේ ආදානය කිරීම හරි බල්බේ දැල්වීම කියලා කියන්නේ සැකසීම නෙවෙයි. බල්බේ දැල්වීම කියලා කියන්නේ ප්‍රතිදානය. ඒක නිසා අපිට මේ තුන්වෙනි එකනත් වැරදි කියලායි අරගන්න වෙන්නේ. Right? බෑගේ පරීක්ෂා කිරීම බල්බේ දැල්වීම බෑගේ ආදානය කිරීම බෑගේ පරීක්ෂා කරනවා කියලා කියන්නේ ප්‍රොසෙස් එක. ඒක නිසා එයාව අපිට අරගන්න බෑ. ඒක නිසා හතරවෙනි උත්තරේ වැරදි. නිවැරදි උත්තරේ විදිහට අපිට සලකන්න වෙන්නේ මෙන්න මේ පළවෙනි උත්තරේ. හරි ගැටලු තියෙන කට්ටිය මගෙන් අහන්න පේපර් එකට අදාළ නැති ප්‍රශ්න ටිකට මම ඉවරුණයින් පස්සේ කතා කරන්නම්. Right. තුන්වෙනි ප්‍රශ්නේ රාජ්‍ය කටයුතු විධිමත් කිරීම සඳහා ඊ රාජ්‍ය පහසුකම භාවිතා කරයි ඊ රාජ්‍ය මගින් සේවකයන්ට ලබා දෙන සේවාවන් පමණක් දක්වන පිළිතුරු. දැන් ඊ රාජ්‍ය පහසුකම කියලා කියන්නේ අපේ යම්කිසි ගවර්න්මන්ට් එකක් යම්කිසි රජයක් අන්තර්ජාලය වගේ ඉලෙක්ට්‍රොනික සේවාවක් නැත්නම් ඉලෙක්ට්‍රොනික පහසුකමක් පාවිච්චි කරලා අදාළ ජනතාවට සහන සැපයීම. එතින් ජනතාව කියලා ගත්තම මේක ඇතුලේ සේවකයෝ ඉන්නවා රජයේ සාමාන්‍ය ජනතාව ඉන්නවා තවත් රජයන් තියෙනවා ආයතන තියෙනවා රයිට් ඒ ඒ කට්ටිය විදිහට තමයි අපි රජය සාමාන්‍ය ජනතාවට සේවාවන් සපයනකොට අපි කියුවා G2C කියලා government to citizen නැත්නම් government to consumer කියලාත් කියනවා ඊළඟට රජයේ සේවකයන්ට පහසුකම් සපයනකොට අපි කියුවා G2E government to employee රයිට් රජයේ සේවකයන්ට ඊළඟට රජයෙන් යම්කිසි ආයතනයකට නැත්නම් යම්කිසි ව්‍යාපාරයකට සේවාවන් සපයනකොට අපි කිව්වා government to business G2B කියලා. Right? ඒ වගේම තමයි රජයෙන් තවත් රජයකට ඔන්ලයින් සේවාවන් සපයනකොට අපි කිව්වා government to government ආකාරයක් කියලා. ඒතර මෙතන අහන්නේ G2E type එකක්. Government to employee. Right? එතකොට මුදල් ගෙවීමේ සේවාවන් කියන එක එම්ප්ලෝයි අයට විතරක් නෙවෙයි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ රයිට් ඒක හැමෝටම අදාළයි ඒක නිසා ඒ කියන පිළිතුර අපිට නිවැරදි උත්තරයක් විදිහට සලසගන්න බෑ රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම් ලබා දීම මෙන්න මෙතන තමයි ගැටලුවක් වුනේ මේ ණය පහසුකම් ලබා දීම කියන එක රජයෙන් මාර්ගගතව සිද්ධ වෙන්නේ නැහැ ණය පහසුකම් පිළිබඳ තොරතුරු details ටික තමයි දෙන්නේ. ඒක නිසා මේ ණය පහසුකම් ලබා දීම කියන එක ණය පහසුකම් ලබා දෙනවා කියන එක මෙයා सिद्ध කරන්නේ නැහැ. ඒතරොනේ තප්පරයක් ඉන්නේ මගේ වෙන එක පොඩ්ඩක් respond කරන්න කියලා මම අන්තිමට හරි බලමු වැඩේ හරියයිද කියලා. ණය පහසුකම් ලබා දීම කියන එක सिद्ध වෙන්නේ නැහැ. ණය පහසුකම් පිළිබඳ තොරතුරු අපිට ලබා දෙන එක නිසා මෙයාව අපිට නිවැරදි නැහැ කියලා සලකන්න වෙනවා. ගැසට් හා ආකෘති පත්‍ර ලබා දීම. ඒක බොහොම පැහැදිලිවම सिद्ध වෙන දෙයක්. Right? එතකොට ඒක නිවැරදි පිළිතුරක් කියලා අපිට අරගන්න පුළුවන්. එතකොට ඕකේ C පමණයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. ඒතර C පමණක් නැති නිසා මම මේ තුන්වෙනි ප්‍රශ්නේ ඔගොල්ලෝ මොන උත්තරේ දාලා තිබුණත් හරි දුන්නා නිවැරදි උත්තරයක් නැති නිසා. සාමාන්‍යයෙන් පේපර් එකක ඕල් කියලා දෙන්නේ එක්ක ප්‍රශ්න උත්තර ඔක්කොම ටික හරියන්න ඕනේ. එහෙමත් නැත්නම් එක උත්තරයක්වත් නිවැරදි නොවෙන්න ඕනේ. එහෙම දුන්නම තමයි ඕල් කියන ලකුණ දෙන්නේ. රයිට්. හරි. එතකොට අපි මේකට
හරි ඊළඟට හතරවෙනි එකේ කතා බහ කරලා තියෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා භාවිතා කරන තොරතුරු තාක්ෂණ උපාංග ඒ තීරුවෙන් ඒවායේ කාර්යයන් සහ බී තීරු තාක්ෂණ උපාංග ඒ තීරුවෙන්ද ඒවායේ කාර්යයන් බී තීරුවෙන්ද දැක්කේ රයිට් එතකොට උපාංගයේ තියෙනවා ඒ තීරුවේ කාර්යය තියෙනවා බී තීරුව මෙතනදී අහලා තියෙනවා විද්‍යුත් මෙතන මැච් කර ගන්න තියෙන්නේ විද්‍යුත් තන්ත්‍ර රේඛණය ECG කියන කෙනා නේද ECG එකක් අපි ගන්න ඇයි හෘද ස්පන්දනය නිරීක්ෂණය කරගන්න රයිට් එතකොට එහෙනම් E කියන එක්කෙනාට L කියන අගේ අකුර තමයි එන්න ඕනේ. ඒතර E කියන එක්කෙනාට L කියන අකුර එන උත්තර තියෙන්නේ පළවෙනි උත්තරේ විතරයි. අපිට ඒකෙන්ම තීරණය කරගන්න පුළුවන් උත්තරේ 1 කියන එක. රයිට්? අපි අනිත් ටිකත් බලමු චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය. රයිට්? ඒතර MRI එකක් කියලා කියනවා. එයාව පාවිච්චි කරන්නේ ශාරීරික අභ්‍යන්තර කොටස් වල 3D නැත්තම් සවිස්තරාත්මක රූප අරගන්න. රයිට්? එතකොට F කියන කෙනාට N කියන एक नाव तोरगान पुलो विद्युत निकार्पण रेखन यंत्र EEG अभी इंग्लिशिंग क्यों इलेक्ट्रो एनसेपलोग्राफी किरण EEG यंत्र आरगान पहली लिए मोले क्रियाकारित्व बलादन राइट अभी वीडियो तो कुछ बलो मट मत गए उलुवट EEG है कि तीन सेंसर्स टिक हाई पहले कोहम दारा गाने की एक राइट इनागट हृदय रोग तीरगान भी में यंत्र हृदय क्रियाकारित्व පරිගණක තිරයක නේද මේ තිර ගැන්වීම කියන එකයි පරිගණක තිරය කියන එකයි අපිට ඕන මැච් කරගන්න පුළුවන් රයිට් එතකොට M කියන කෙනා තමයි ඒකට උත්තරේ වෙන්නේ රයිට් ඒ නිසා පළවෙනි උත්තරේ නිවැරදි උත්තරේ විදිහට අරගන්න පුළුවන් හරි ඊළඟට තියෙනවා පරිගණකයේ පරිණාමය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න රයිට් බ්ලේස් පැස්කල් විසින් ආකලන යන්ත්‍රය නිර්මාණය කිරීම जोसफ जैकवार्ड विसीन सिद्रुपत क्रमेय रेदिवियन यंत्र सदा निर्माण किरीम होवर्ड एकन विसीन एनालिटिकल निपद वीम इहत प्रकाश अतुरिन सत्य प्रकाशे नत्तम प्रकाश तोरन्न किला दिन राइट एतकोट ब्लेस पास्कल कियन केना एडिन मशीन एक निर्माण करा आकलन यंत्र निर्माण करा एक निवरदि जोसफ जैकवार्ड तमाय सिद्रुपत क्रमेय යදාගත්තෙ මුලින්ම ඒක රෙදිවින යන්ත්‍ර සඳහා තමයි යා ප්‍රපෝස් කරන්නේ ඊට පස්සේ ඒක පරිගණකයේ එක සහ බිංදු ඇතුළත් කරන්න පාවිච්චි කරමු හෝවර්ඩ් ඒකන් විසින් ඇනලිටිකල් යන්ත්‍රය හෝවර්ඩ් ඒකන් විසින් නිර්මාණය කරනවා මට අමතක වෙනවා පස්වෙනි එකේ උත්තරේ නෑ හෝවර්ඩ් ඒකන් නෙවෙයි රයිට් දෙවෙනි එක A හා B පමණයි ඇනලිටිකල් යන්ත්‍රය නිර්මාණය කරේ කවුද කියන එක අපි පොඩ්ඩක් රිෆර් කරමු චාල්ස් බබේජ් කේ තමයි ඇනලිටිකල් එන්ජින් එක එන්නේ ඒ වගේම ඒ හේතුව නිසා තමයි අපි චාල්ස් බබේජ් ව ෆාදර් ඔෆ් ද කම්පියුටර් කියන එක අපි කතා කරන්නේ ඇනලිටිකල් එන්ජින් එකෙන් තමයි එයා ඉදිරිපත් කරන්නේ ආදානය සකසීම ප්‍රතිදානය කියන කන්සෙප්ට් එක රයිට් ඒ නිසා අපිට චාල්ස් බබේජ් ව ෆාදර් ඔෆ් ද කම්පියුටර් පරිගණකයේ පියා කියලා නම් කරන්න පුළුවන් වෙනවා right right එතකොට එහෙම බැලුවම මෙතන කියලා තියෙන පිළිතුර 3 වෙනට කියලා තියෙන එක වැරදි හොබඩ් එකෙන් මිසින් ඇනලිටිකල් නිපදවීම කියන එක එතකොට 1 සහ 2 A හා B කියන දෙන්න නිවැරදි උත්තර කියලා අරගන්න පුළුවන් 6 වෙනි එකේ අපි කතා කරනවා පහත රූප සටහනින් පෙන්වුම් කරන සංඥා වර්ගය භාවිතාවන උපකරණයක් සඳහා උදාහරණයක් වන්නේ දැන් මෙහෙම සංඥාවක් අපි දැක්කම අපිට අග්ගල ඇඳ අඳුන ගන්න ඕනේ මෙයා ප්‍රතිසම වර්ගයේ ඇනලොග් සංඥාවක් කියලා. අංකික සංඥාවක් නෙවෙයි ඩිජිටල් එකක් නෙවෙයි. එතකොට මේ ස්මාර්ට් දුරකථනය කියලා කියන්නේ ඩිජිටල් ඩිවයිස් එකක්.
නේද? එහෙනම් මෙයාගෙන් ඒ වගේ සංඥාවක් එන්න බෑ. ඩිජිටල් ඩිවයිස් වලින් එන සංඥාව මොන වගේද? මේ විදිහට 1 සහ බිංදු. Right? එතකොට මේ අවස්ථාව බිංදුව කියලා සලකන්න පුළුවන්, මේ අවස්ථාව 1 කියලා සලකන්න පුළුවන්. Right? වේග මාපකය. මෙන්න මෙයා ඇනලොග් සිග්නල් එකක්. මොකද ඇනලොග් සිග්නල්ස් තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් ආලෝකය, ශබ්දය, වේගය වගේ දේවල් අපි අරගන්නේ. Analog level world. तो मैं उकुल परिगणन के लिए क्या नहीं पहले दिलों परिगणन क्या digital device का desktop पे का क्या नहीं पहले दिलों में digital device का एक निशा एक अत्यंत उत्तरे विधि रगाने बै वेग माप के तमाई और तने दिगान न पुलवां सुंदर में पीली तुरबाव डे बातें right किन्हें कुड़ क्या न पुलवां सर वेग माप के अध्यन digital विधि हटनी आप වේග මාපකය කියන පැත්තට ආවම පස්සේ ස්පීඩ් මීටර එක නැත්නම් ස්පීඩෝමීටර එක කියලා කිව්වම ගොඩක් වෙලාවට අපි රිෆර් කරන්නේ ඇනලොග් ඩිවයිස් එකට. සහ ඒක වේගයට අදාළව. රයිට් දැන්. වාඩි ඩිජිටල් දෙයක් වා දකින්න හම්බුනත් ඔයාට හම්බෙන්නේ වේගය සම්බන්ධ වෙන සිග්නල් එකක්. ඒතර වේගය කියලා කියන්නේ ඇනලොග් සිග්නල් එකක්. රයිට් ඒක නිසා අපිට දෙක තමයි ඒකේ වඩාත් සුදුසු ආන්සර් එක විදියට යන්න වෙන්නේ. හත්වෙනි ප්‍රශ්නේ පියුමි තම උකුල් පරිගණකය භාවිතයෙන් පියුමි තම උකුල් පරිගණකයේ භාවිතයේ පහසු වීමට රැහන් රහිත මූසිකයක් භාවිත කරයි. මූසිකයේදී දත්ත සම්ප්‍රේෂණය වන මාධ්‍ය වන්නේ. ඔව්. මේකේ අපිට මවුස් හොයාගන්න පුළුවන් වර්ග දෙකකින්. නේද? බහුලවම අපිට දකින්න හම්බෙන වර්ගය තමයි Bluetooth මවුස් එක. Right? ඊනකට ඊට අමතරව ඉන්ෆ්‍රාරෙඩ් පාවිච්චි කරලත් පොයින්ටින් ඩිවයිසස් මවුසර්ස් කන්ෆිගර් කරන්න පුළුවන්. රයිට්. ඒතර ඒක නිසා ඕගල්ලන්ට යන්න පුළුවන් වෙන උත්තරේ තමයි 4 කියන එක යන්නත් පුළුවන්. මෙන්න මෙතන මේ ගුවන් විදුලි තරංග කියන එකට දීලා තියෙන ඉංග්‍රීසි වචනේ වැරදි. මේක රේඩියෝ වේව් වෙන්න ඕනේ. ඒතකොට බ්ලූටූත් කියලා කියන්නේ රේඩියෝ වේව් එක. ඒක නිසා තුන්වෙනි එකේ නා අරගන්න පුළුවන්. රයිට්. එතකොට 3 සහ 4 කියන දෙන්නම හරි මම හිතන්නේ මම ඒක හත්වෙනි එකේ වෙනස්කම කරලා තිබුණා. ආ හෝල්ඩ් ඔන්. 4 සහ 2 කියලා දා දෙවි වැරදි නේද? ආ දරුවනේ. ආ ඉංග්‍රීසි එකේ මේක වෙනස්. 4යි 2යි වෙන්නේ. නෑ 4යි 2 නෙමෙයි පුතේ. 3යි 4 වෙන්න ඕනේ. ඒක වෙනස් කරගන්න. 3 සහ 4 වෙන්න ඕනේ ඒක. ශුද්‍ර තරංග එන්නේ නැහැ right wifi කියන්නේ රේඩියෝ වේව් එකක් තමයි but wifi වලින් අපි මවුස් කනෙක් කරන්නේ නැහැ ගුවන් විදුලි තරංග වල තියෙන bluetooth වලට අදාළව තියෙන වේව් එක නැත්නම් සංඛ්‍යාතය අපි පාවිච්චි කරනවා frequency එක පාවිච්චි කරනවා infrared පාවිච්චි වෙනවා right හත්වෙනි එකට 3 හෝ 4 3 ඔයා උත්තරේ විදිහට දීලා තිනවා නම් ඒක නිවැරදි කියලා අරගන්න හරි ඊළඟට 8 දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය සම්බන්ධව පහත ප්‍රකාශ සලකන්න දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ඒ කියන්නේ දත්ත ගෙනියන අය දත්ත ගෙනියන තියෙන පාර සම්බන්ධයෙන් මේ කියන්නේ නවීන දුරකථන ජාලවල භාවිතා කරයි දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය සම්බන්ධව පහත ප්‍රකාශ ප්‍රකාශ සලකන්න නවීන දුරකථන ජාලවල භාවිතා කරයි ආහා මීටර 100ක උඩරිම දුරකට දත්ත සම්ප්‍රේෂණය කරයි CCTV කේබල් හා රූපවාහිනිය අවු මෙතන මේ ඇත්තටම මේගොල්ලෝ මේ ප්‍රශ්නේ එච්චර හොඳ විදිහට නෙවෙයි අහලා තියෙන කමක් නැහැ අපි ඒක බලමු කොහොමද කියලා නවීන දුරකථන වල භාවිතා කරයි සෙනුක මාකින් ස්කීම් එක ගිය සතිය ආවේ නැද්ද පුතේ right marking scheme එක ළඟ නැති කට්ටිය පොඩ්ඩක් මම මේක විනාඩියක් පෙන්නගෙන ඉන්නම් screenshot එකක් ගහ ගන්න. 7 වෙනි එකට උත්තරේ මොකක්ද සර් කිව්වේ? 7 වෙනි එකට 3 හරි 4 හරි. සර් අතන තියෙන 4 හරි 2 හරි. ඔව්. මෙතන මම කිව්වේ වැරදි කියලා 2 නෙවෙයි එන්න ඕනේ. 3 හරි 4 කියන්නේ. right මේ marking scheme එක නැති කට්ටිය screenshot එකක් ගහ ගන්න. right හරි.
මෙතන අහනවා නවීන දුරකථන ජාලවල භාවිතා කරයි. නවීන දුරකථන ජාලවල භාවිතා කරයි. ඔව් දැන් අපිට දැන් තියෙන නවීන දුරකථන ජාල ගැන හිතුවොත් ෆයිබර් ඔප්ටික් තමයි දැන් තියෙන නවීන දුරකථනය කියලා අපිට ඔළුවට එන්නේ. ඒතර ෆයිබර් ලයින් එකක් ගැන වෙන්න පුළුවන් මේ කතා කරන්නේ. X වලට B වෙන්න පුළුවන්, එන්න පුළුවන් D. මීටර් 100ක උපරිම දුරකට දත්ත සම්ප්‍රේෂණය කරයි. මේ පැහැදිලිවම කතා කරන්නේ ට්විස්ටඩ් පෙයා ගැන. රයිට්? ඒ කියන්නේ C. දැන් මේ මෙතන තියෙන වර්ග ටික මොනවාද? මේගොල්ලෝ ට්විස්ටඩ් පෙයා. ට්විස්ටඩ් පෙයා වලට අපි සිංහලෙන් කියනවා ඇම්බරි යුගලය කියලා නේද? ඇම්බරි යුගලය. රයිට්? මෙයා ෆයිබර් ඔප්ටික්ස්. අපි සිංහලෙන් කියනවා ප්‍රකාශ තන්තු. මෙයා coaxial සමාක්ෂ කියලා අපි කියනවා. රයිට්? එතකොට CCTV කේබල් සහ රූපවාහිනී ඇන්ටනා සඳහා යොදාගන්නේ පැහැදිලිවම coaxial. ඒ කියන්නේ A. රයිට්? එතකොට X වලට B, Y වලට C, Z වලට A. රයිට්? එතකොට X වලට B කියලා තියෙන්නේ මේ උත්තරේ විතරයි. ඒකේ Y වලට C, Z වලට A තියෙනවා. ඒ කියන්නේ ගැටලුවක් නැහැ. අපිට පළවෙනි උත්තරේ තෝරන්න පුළුවන්. කනෙල් ශුද්‍ර තරංග කියලා කියන්නේ කනෙල් බොහොම මිල අධික තරංග වර්ගයක්. ශුද්‍ර තරංග අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ චන්ද්‍රිකා අතර sannivedanaya කරගන්න. රයිට්? එහෙම දේවල් වලට. ඒත් එහෙම එකක් මේ මවුස් එකක් වගේ දෙයක් මේන්ටේන් කරගන්න වගේ පොඩි කාර්යයකට පාවිච්චි කරොත් මවුස් එක ගොඩාක් මිල අධික වෙනවා. රයිට්? එකයි අපි මයික්‍රෝවේව් වගේ දේවල් ගන්න. ඒ මයික්‍රෝවේව් කියලා කියන්නේ බොහොම ශක්තියෙන් බොහොම වැඩි තරංගයක්. රයිට්? එතකොට ඒක පාවිච්චි කරලා අපිට දත්ත සෑහෙන දුරකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. පොළවෙන් බ්ලූටූත් එකෙන් ගුවන් විදුලි තරංග වලට. ඔව්, බ්ලූටූත් වයිෆයි එකෙන් ගුවන් විදුලි තරංග වලට. රයිට්? බ්ලූටූත් වයිෆයි දෙකම අයිති වෙන්නේ ගුවන් විදුලි තරංග වලට. රයිට්? හරි, පැහැදිලි? රෝසර්. පැහැදිලිද? හරි, ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමය නැත්නම් OMR optical mark recognition කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මගින් සිදු කරන කාර්ය නිවැරදිව දක්වා ඇති පිළිතුරු වන්නේ චෙක් පත්වල අංකය පාවිච්චි කරන්න අපි පාවිච්චි කරන්නේ MICR කියන උපාංගය. Magnetic ink character recognition. Right? ඊළඟට අක්ෂර සුපරීක්ෂණය කිරීම සඳහා අපි පාවිච්චි කරනවා OCR කියලා එකෙක්. Optical character recognition. Right? එයා character එකෙන් character එක අඳුන ගන්නවා. බහුවර්ණ පිළිතුරු පරීක්ෂා කරන්න තමයි අපි මේ OMR කියන කෙනා පාවිච්චි කරන්නේ. ඒකර නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි උත්තරේ. තීරුකේත කියවීම නේද? බාකෝඩ් රීඩ් එකකින් ඒක අපි හැමෝම දන්නවා. සර් 9ට 2නේ දීලා තියෙන්නේ. 9 කියන ප්‍රශ්නෙට 2 ද උත්තරේ දීලා තියෙන්නේ. ඔව් සර්, 2 දීලා තියෙන 3 කපලා. ආ හරි හරි හරි. මම මේ කියන්නේ මේකේ මේ ඉංග්‍රීසි පේපර් එක තමයි ඉංග්‍රීසි හැට දුන්නේ. ඉංග්‍රීසි එකේ තිබ්බ වැරදි ටිකට මම සෙටල් කරලා ඉවර වෙලා ඒකත් මේ විදිහින්ම තමයි අරගත්තේ. එහෙනම් සිංහල එකේ ඉංග්‍රීසි එකේ මේ දේවල් වල වැරද්දක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හරි. 9 වෙනි එකට 3 අරගන්න. එමනම් ඔයගලන්ගේ මේ මම වෙනස් කරපු උත්තර සමහර විට වෙනස් වෙන්න පුළුවන් දරුවනේ. ඒක පොඩ්ඩක් හරියට බලා ගන්න. මොකද මම ඉංග්‍රීසි පේපර් එක මාක් කරගෙන ඒකට අදාළ වෙන විදිහට මේක හැදුවේ. මොකද දෙකේම එකම ප්‍රශ්න තියෙන්නේ. මට වෙන්නේ ඒක මේගොල්ලෝ කරලා දින අනිත් පැත්තට. සිංහලේ කතර සිංහලේ ඉංග්‍රීසි වලට දාලා ඉංග්‍රීසි වල ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා. රයිට්? මමත් ඔක පොඩ්ඩක් ලකුණු කරගන්න නැත්නම් ඊළඟ දවසට දෙන කෙනෙකුට ගැටලු වෙන්න පුළුවන්. 7 වෙනි එකට ආවේ 3 හෝ 4 නේද? 3 හෝ 4. 9 වෙනි එකට එන්න ඕනේ 3. එතකොට මේකේ තියෙන උත්තරේ හරියට නේ. හරි, ඊළඟට සර් ඔබතේ සර් 9 වෙනිවට උත්තර මොකද්ද කිව්වේ? 9 වෙනිකට උත්තරේ පොතේ 3 සර්. එදා දාතේ 2 කියලා. 2 කියලා. ඔව් ඔව්. මේ මෙතන පොතේ පොඩි අඩුපාඩු සෙට් එකක් වෙලා තියෙනවා. මාකින් ස්කීම් එක මැනේජ් කරගන්නකොට, يعني ඉංග්‍රීසි එකේ
තියෙන ප්‍රශ්න උත්තර පිළිවෙලට නෙමෙයි සිංහල එකේ තියෙන්නේ මම ඒක එහෙම කියලා හිතලා තමයි මාකින් ස්කීම් දෙක මැචස් කරේ කියන්නේ ඉංග්‍රීසි එක හදලා ඒක එකම ගෙනල්ලා මම මෙතනට පේස් කරගත්තා මේකෙත් ඒ වැරදි ටික ඇති කියලා නමුත් සිංහල එකේ ඉංග්‍රීසි එකේ උත්තර තියෙන්නේ විවිධ තැන්වල ඒක නිසා වැරදි සිද්ධ වෙන්න පුළුවන් රයිට් ඒක නිසා හරියට මාක් කරගන්න නම වෙන එකට නිවැරදි උත්තරේ වෙන්න ඕනේ 3 හරි සර් thank you right හරි 10 කතා කරලා තියෙනවා ද්විතීක මතකයේ පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න රයිට් ද්විතීක මතකය කියන්නේ මොකද්ද මොකද පුතේ නෑ නෑ සර් හරි ඉස්සෙල්ලා සර් මාක් ඉස්මී හරි ද්විතීක මතකයේ පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න ද්විතීක මතකය කියලා කියන්නේ අපි කියනවා ස්ථාවර මතකයක් ස්ථීර මතකයක් කියලා රයිට් එයාට කරන්ට් එක කරන් සප්ලයි එක තිබුණත් නැතත් මතක තබා ගැනීමේ හැකියාව තියෙනවා දත්ත හා තොරතුරු ස්ථීරව තැන්පත් කළ හැකි උපක්‍රමයක් වේ. හරියටම හරි. ද්විතීක මතකය නැශ්‍ය මතකයකි. නැශ්‍ය මතකයක් නෙවෙයි. නැශ්‍ය මතක විදිහට අපේ කම්පියුටර් එකේ තියෙනවා 3 දෙනෙක්. කවුද? එක්කෙනෙක් රෙජිස්ටර් මෙමරි එක. රෙජිස්ටර් මතකය. අනිත් එක්කෙනා RAM එක. අපි අරගන්න ප්‍රධාන මතකය. අනිත් එක්කෙනා කෑෂ් මෙමරි එක. කියනවා වාරක මතකය කියලා. ඔය තුන් දෙනා තමයි නැශ්‍ය වෙන මතක කියන්නේ. ROM එක සහ secondary storage කියන දෙන්න නැශ්‍ය නොවන මතක. right ඒක නිසා A කියන කෙනා හරි B කියන කෙනා වැරදි. බාහිර සහ අභ්‍යන්තරව පරිගණකයට සම්බන්ධ කළ හැක. අනිවාර්යයි. මොකද hard disk එකක් ගත්තොත් internal hard disk තියෙනවා, external hard disk තියෙනවා. right ඒ කියන්නේ බාහිරව හා අභ්‍යන්තරව සම්බන්ධ කරන්න පුළුවන් බොහොම පැහැදිලිව. අපි ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් පෙන් ඩ්‍රයිව් එකක් ගත්තොත් බාහිරව සම්බන්ධ වෙන්නේ නේද අපි ඉන්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තොත් ඒක අභ්‍යන්තරව සම්බන්ධ වෙන්නේ රයිට් ඒක නිසා A හා C පමණි තුන තමයි උත්තරේ විදිහට අරගන්න තියෙන්නේ මාකින් ස්කීම් එක නිතරම ෆලෝ කරන් යනවා මොකද මේකේ දැන් අඩුපාඩු තිබ්බ නිසා රයිට් කනිල් නැශ්‍ය වෙනවා කියලා කියන්නේ කනිල් නැති වෙනවා කියන එක නැසෙනවා කියන එක රයිට් හරිද 11 වර්තමානයේ වීඩියෝ සහ ශබ්දය සම්ප්‍රේෂණය කර හැකි මාධ්‍ය ලෙස යොදාගනු ලබන රූපවාහිනී හා ශබ්ද උපාංග සඳහා බහුලව යොදා ගැනෙන කෙවෙනි වර්ගයක් මේක කියලා තියෙනවා වීඩියෝ හා ශබ්දය කියන දෙකම ඔඩියෝ ඇන් වීඩියෝ ඔඩියෝ ඇන් වීඩියෝ දෙකම යවන්න පුළුවන් පෝට් එක තියෙන්නේ HDMI ඔව් දැන් VGA පෝට් එකක් අරගත්තොත් නැත්නම් VGA කේබල් එකක් ගත්තොත් අපිට VGA කේබල් එක හරහා යවන්න පුළුවන් graphics විතරයි. sound එක අරගන්න එතකොට අපි වෙනම sound jack එකේ ඉඳලා වෙනම line එකක් අරගෙන යන්න ඕනේ. ඔක අපිට ගොඩාක් වෙලාවට ගැටලු සහගත වෙනවා. ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක් තමයි projector එකක් සම්බන්ධ කරනකොට. right projector එකේ speakers තියෙනවා නම් අපිට පුළුවන් projector එකෙන් ශබ්ද ඇහෙන්න දෙන්න. ඒතර projector එකෙන් ශබ්ද ඇහෙන්න දෙන්න projector එකයි computer එකයි HDMI කේබල් එකකින් connect කරොත් කෙලින්ම රූප සහ ශබ්ද එක දෙකම දෙන්න පුළුවන්. VGA කේබල් එකකින් කනෙක් කරොත් VGA එක හරහා එන්නේ රූප විතරයි. ඒතර ශබ්දය අරන් එන්න කම්පියුටර් එකේ sound out එකට අර අපි හෙඩ්ෆෝන් එකේ jack එකට අදාළ වෙන jack එක දාලා ඒකේ තව කෙලවරක් ගිහිල්ලා අපේ projector එකේ audio in එකට jack කර ගන්න ඕනේ. එතකොට තමයි projector එකෙන් ශබ්දය අහන්න පුළුවන් වෙන්නේ කම්පියුටර් එකේ තියෙන. right? හැබැයි HDMI කියන කේබල් එකට ඔය දෙකම සිද්ධ කර ගන්න පුළුවන්. right හරි සෙනුක session එකෙන් පස්සේ අහන්න මම කියන්න පුතේව දේවල් වලට උත්තර right එතකොට ශ්‍රේණිගත කෙවණිය serial port එක අපි පාවිච්චි කරන්නේ නැහැ සමාන්තරගත කෙවණිය විශ්ව ශ්‍රේණිගත USB කියන එක කෙනා ඔය දේවල් වලට පාවිච්චි වෙන්නේ නැහැ right DVI එකනොත් graphics විතරයි පසිදු DVI එකනොත් graphics විතරයි ඒක 11 වෙනි එකට 4 වෙනි එකට උත්තර දෙන්න ආන්ඩ කියන්නේ ඔය වරද්දක දීලා තියෙනවා බලන්න. කොබලන් 11. ආ 11ට 1 සහ 4 කියන දෙකම මං දීලා තිනවා නේද? කොබලන් කොබලන්. ආ වර්තමානයේ වීඩියෝ හා ශබ්ද සම්ප්‍රේෂණය මාර්ගය. නැහැ. ඒකට 4 කියන එක කෙනා ගන්න එපා. 1 විතරක් ගන්න. right 11ට 1 විතරයි. හරි ඊළඟට
USB port එකට යනවන්න ඔඩිය වීඩියෝ වීඩියෝ කියන එක පුතේ USB port එකකින් යවන්න බෑ ඔයා කියන්නේ data සම්ප්‍රේෂණය කරනකොට ආ තප්පරයක් ඉන්න මතර ගන්න පුළුවන් data මෙතන වීඩියෝ හා ශබ්දය සම්ප්‍රේෂණය කියලා කියලා තියෙන නිසා සම්හතර පුළුවන්නේ නේද දැන් මොකද පැහැදිලිවම USB cable එකක් පාවිච්චි කරලා අපිට projector එකකට videos දෙන්න බෑ right එතනදී අපි VGA cable එකක් නැත්නම් HDMI එකක් පාවිච්චි කරන්න ඕනේ right එතකොට ඒකට අදාළව අරගත්තොත් හතර කියන එක නිවැරදි වෙන්නේ නැහැ headset වල mic වල sound input කරන්න USB ඒ sound නේ පුතේ මේකේ video and audio කියන දෙකමනේ මේක ඇහලා තියෙන video සහ audio video සහ ශබ්දය එතකොට වීඩියෝ ඇන් ඔඩියෝ කියන දෙකම යවා ගන්න එක පුළුවන් කෙනෙක්ගෙන තමයි මේ අහන්නේ right එතනදී අර දැන් ප්‍රොජෙක්ටර් එක කියන සංසිද්ධිය අරගත්තොත් පැහැදිලිවම අපිට USB කේබල් එකට යන්න බෑ හැබැයි මෙතනදී මේගොල්ලෝ කතා කරලා නැහැ නේද මේක කතා කරලා තියෙන්නේ සම්ප්‍රේෂණය කරනවා කියන්නේ එතන අර වෙනම ශබ්ද උපාංග කියලා දීලා තියෙනවානේ ඔව් සේ අතන රූපවාහිනි කියලා නැහැ ශබ්ද උපාංග කියලා දීලා තියෙනවා ඔව් රූපවාහිනී සහ ශබ්දෝපාංග සඳහා බහුලව භාවිතා කරන කෙවිනි වර්ගයක් කියලා කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ රූපවාහිනියට වෙනමයි ශබ්දෝපාංග සඳහා වෙනමයි කතා බහ කරන්න පුළුවන් කියන එක. ඔව් මම දැන් මේ මෙතන ඔයගලන්ට ගේන හදන ආගියුමන්ට් එකත් ඒ වගේ එකක්. මොකද දැන් මෙතන සම්ප්‍රේෂණය කියන වචනේ අරගත්තම data එකක් transfer කරන එක පැත්තෙන්. අරගත්තොත් අපිට USB port එක පාවිච්චි කරලා data එක transfer කරගන්න පුළුවන්. රූපවාහිනිය කියන එකට හෝ ශබ්දපාංගය කියන එකට වීඩියෝ කියන එක USB හරහා ගන්න පුළුවන්ද කියන්නේ. ඒක බැරි වෙනවා. දැන් ශබ්දපාංගයට සවුන්ඩ් දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. රූපවාහිනියටත් සවුන්ඩ් එක සෙටල් කරගන්න පුළුවන්. හැබැයි අපිට වීඩියෝ එකක් කියන එක සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්ද? ඒක ටිකක් තව මේ ප්‍රශ්නේ හොඳට විස්තර වුණා නම් හොඳයි. right මම මේ වෙලාවට පමණක් ඒ කියන්නේ මේ පේපර් එකේ ඔය විභාගයට આવොත් ඔය දෙකටම උත්තර දෙයි මේ හරි ඩයිස් විභාගයට આવොත් HDMI කියන එකට තමයි වඩාත් සුදුසු පිළිතුරනේ ඒගොල්ලෝ අරගන්නේ HDMI කියන එකට තමයි ඒගොල්ලෝ උත්තර දෙන්නේ මොකද මෙතන පැහැදිලිව කියලා දෙනවා වීඩියෝ සහ ශබ්දය සම්ප්‍රේෂණය කළ හැකි මාධ්‍ය කියලා USB තේරුවොත් USB එකෙන් පුළුවන් වෙන්නේ ඔඩියෝ එක විතරයි වීඩියෝ එක යවා ගන්න බැහැ යාලු right ඒක නිසා හතර කියන එකට يعني වඩාත්ම සුදුසුයි කියලා අරගෙන යන්න අපහසුයි නමුත් දැන් මම මාකින් ස්කීම් එකේ දාලා තිබුණු නිසා 1 සහ 4 කියන දෙකටම ලකුණු ගන්න මේ මොහොතේ විතරක් නමුත් මතක තියාගන්න HDMI තමයි මේකට අදාළ වෙන හරියටම හරියන උත්තරේ. ඔව් සර්. හරි. හරි සර්. Thank you. Right. ඊළඟට 12. පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය ප්‍රකාශයන් පමණක් සඳහන් වල පිළිතුර වන්න. අන්තර්ජාලය හා වෝකිටෝකී පූර්ණ ද්විපද දත්ත සම්ප්‍රේෂණය සිදු කරයි. මේ තප්පරගෙන කවුරු හරි අතින් මේ ඇනොටේට් වෙලා ඇනොටේට් එක තාම මෙතන තියෙනවා. මොකද දරුවනේ මේ ඇනොටේෂන් චුට්ටක් සෙටින්ග්ස් චේන්ජ් කරගන්න. රයිට්. මේක කතා කරලා තිනවා අන්තර්ජාලය හා වෝකි ටෝකි පූර්ණ ද්විපද දත්ත සම්ප්‍රේෂණය සිදු කරයි. දැන් මෙතන අන්තර්ජාලය කියන එක ටිකක් මතභේදාත්මක තැනක්. හැබැයි පැහැදිලිවම වෝකි ටෝකි කියන එකේනා පූර්ණ ද්විපද කරන්නේ නැහැ. වෝකි ටෝකි කියලා කියන්නේ පැහැදිලිවම අර්ධ ද්විපද.
half duplex. Right? අන්තර්ජාලය කියන එක අපි අරගත්තොත් එතන සේවාවන් ගොඩක් තියෙනවා. අන්තර්ජාලය ඇතුලේ www කියන සේවාව තියෙනවා, World Wide Web, ඊළඟට email service එක තියෙනවා, ඊළඟට file transfer protocol එක තියෙනවා, ඊළඟට instance messaging තියෙනවා. ගොඩක් තියෙනවා. එතනදී අපි www ගැන හිතුවොත්, World Wide Web එක ගැන හිතුවොත් ඒක මේ half duplex පැත්තට තමයි අපිට යොදා ගන්න වෙන්නේ. හේතුව තමයි අපි බ්‍රවුසර් එකේ අපිට අවශ්‍ය වෙන වෙබ්සයිට් එකක ඇඩ්‍රස් එක ටයිප් කරලා එන්ටර් කරාම අපේ පැත්තෙන් යවනවා ඩේට එකක්, මෙන්න මේ වෙබ්සයිට් එක අපිට අවශ්‍යයි කියන එක. ඒ ඩේට එක ඒ අදාළ සර්වර් එකට ගියයින් පස්සේ තමයි එතන අදාළ වෙබ් පිටු ටික අපිට ගෙනල්ලා දෙන්නේ. එතකොට සලකනු ලබන අවස්ථාවකදී එක පැත්තකට විතරයි දත්ත යන්නේ www කියන කෙනා, World Wide Web එක පැත්තට. හැබැයි ඉන්ටර්නෙට් කිව්වම අපිට කියන්න බෑ එයා තනිකරම, ඒ කියන්නේ පූර්ණ ද්වීපතයි කියලා කිව්වත් ඒත් නිවැරදි නැහැ, අර්ධ ද්වීපතයි කියලා කිව්වොත් ඒත් නිවැරදි නැහැ. මොකද ඒකේ අන්තර්ජාලය ඇතුලේ සේවාවන් කීපයක් තියෙනවා. රයිට්. සස්මිත, ඔව් පුතේ ඉවරුණායින් පස්සේ අහන්න මම උත්තර දෙන්නම්. රයිට්. ඒක නිසා හැබැයි මෙතන පැහැදිලිවම වෝකි ටෝකි කියන කෙනා පූර්ණ ද්වීපත නෙවෙයි. ඒක නිසා අපිට ඒ කියන කෙනාට වැරදි දාන්න පුළුවන්. පරිගණකයේ සිට සන්දර්ශකයට දත්ත සම්ප්‍රේෂණය සිදුවන්නේ ඒකපත ක්‍රමයට. පරිගණකයේ සිට සන්දර්ශකයට. ඒක හරියටම හරි. මොකද VGA කේබල් එක හරහා කරන්නේ මදර්බෝඩ් එක හරහා එන ග්‍රැෆික්ස් ටික මොනිටර් එකට ගෙනත් දෙන එක. මොනිටර් එක හරහා ග්‍රැෆික්ස් මදර්බෝඩ් එකට යවන්නේ නැත. රයිට්. ඒක නිසා B කියන ප්‍රකාශය හරියටම හරි. එහෙනම් ඔබලගේ උත්තරවල A නැති වෙන්න ඕනේ, B තියෙන්න ඕනේ. රයිට්. ඒ කියන්නේ පළවෙනි උත්තරේ අහෝසි වෙනවා, දෙවෙනි උත්තරේ අහෝසි වෙනවා, ඉහත සියල්ලම කියන උත්තරෙත් අහෝසි වෙනවා. එතකොට නිකම්ම ඔකට දීලා තියෙන ඔක්කොම උත්තරේ. ආ ඒක තමයි. අත් වැරදි වෙලා ඇති පුතේ. මේකේ තුන්වෙනි එකට අපි උත්තරේ දාගමු. කොබාන එකේ ඕල් තියෙන්නේ ඔව් තුන. තුන කියලා කියන්නේ නිවැරදි උත්තරේ. රයිට්. සිංහල පේපර් එකේ ඉංග්‍රීසි එකේ ওই වගේ ගැටලු තියෙනවා. රයිට්. අපි 12 කියන එකට තුන කියන උත්තරේ අරගන්න ළමයි. Right. හරි. එතකොට තුන කියන උත්තරේ එතනට ගන්න පුළුවන්. විද්‍යුත් තැපෑල අර්ධ ද්වීපත දත්ත සම්ප්‍රේෂණය සිදු කරයි. ඔව් විද්‍යුත් තැපෑල කියන එක අර්ධ ද්වීපත තමයි. හා තප්පරයක් ඉන්න දරුවනේ. විද්‍යුත් තැපෑල කියන එක අර්ධ ද්වීපත දත්ත සම්ප්‍රේෂණය කියලා කරගන්න අපිට අමාරුයි. Right. එතකොට ඒ තියෙන කෙනා ගන්න බැරි වුණාට බීහාසී පමණි අරගන්නත් බැරි වෙනවා. හරි. ඕල් කියලා තියෙන එක ගැටලුවක් නැහැ එතන. මොකද විද්‍යුත් තැපෑල කියන එක අර්ධ ද්වීපත නම් මම ඔයාට ඊමේල් එකක් එවන වෙලාවට ඔයාට මට ඊමේල් එකක් එවන්න බැරි වෙන්න ඕනේ. කවදාවත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඊමේල් සර්විස් එක. මම මේ පැත්තෙන් ඔයාට ඊමේල් එකක් කම්පෝස් කරලා සෙන්ඩ් කරනකොට ඔයාටත් ওই පැත්තෙන් ඊමේල් එකක් කම්පෝස් කරලා සෙන්ඩ් කරන්න පුළුවන්. ඒත් ඔයාගේ ඊමේල් එක මට රිසීව් වෙනවා, මගේ ඊමේල් එක ඔයාට රිසීව් වෙනවා. ඒකට ඕල් නේචර් නම් ඉන්න. රයිට්. ඔව්. ඒක නිසා ඒකට අපිට ඕල් අරගන්න වෙනවා. රයිට්. මොකද C කියන එකත් නිවැරදි කියලා අපිට අරගන්න බෑ. රයිට්. ඒක නිසා අපිට තුන්වෙනි උත්තරෙත් නිවැරදි කියලා අරගන්න බෑ. ඒක නිසා මේක ඕල් අරගන්න ළමයි. ඒත් ඒකට ඕල් කියලා දාලා තියෙන එක හරි. මෙහෙමයි. ඕ ලෙවල් වල මෙහෙම එන ප්‍රමාණ ගොඩාක් අඩුයි. නමුත් ඔගොල්ලෝ පේපර්ස් අරන් බැලුවොත් පේපර්ස් එකක දෙකක හම්බෙනවා. එහෙම ගැටලුව ආපු ගමන් පැහැදිලිවම ඕල් කියලා දෙනවා. මොකක් හෝ ගැටලුවක් තිබුණොත් පැහැදිලිවම ඕල් කියලා දෙනවා. රයිට්. මොකද ඒක ගොඩාක් කට්ටිය අතින් කෙරිලා ට්‍රයි කරලා ටෙස්ට් කරලා එහෙම කරලා ඉන්නේ. රයිට්. ටර්ම් ටෙස්ට් පේපර්ස් වල ඒ තරම්ම ටෙස්ට් කිරීමක් සිද්ධ නොවන නිසා අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. හරි. 13. සුමුදු මෙරට සිට එංගලන්තයේ පිහිටි විශ්වවිද්‍යාලයක පරිගණක උපාධියක් හදාරයි. තම පළමු කාර්තු විභාගය සඳහා පවුම් 30ක මුදලක් බ්‍රිතාන්‍යයේ පිහිටි ABC ඉන්ටර්නැෂනල් බැංකුවේ තැන්පත් කළ යුතුය. ඇය මෙරට පිහිටි පෞද්ගලික බැංකුවකින් එම කාර්ය සිදු කර ගනී. මෙහිදී දේශීය බැංකුව විදේශීය බැංකුව සමග ගනුදෙනු කිරීමට භාවිතා කළ පරිගණක ජාල වර්ගය කුමක්ද? දැන් මෙතනත් මතභේදයට
තුරු දෙන තැනක් තියෙන්න පුළුවන්. මේගොල්ලෝ කතා කරලා තියෙන්නේ මේ ABC International කියන බ්‍රිතාන්‍යයේ පිහිටි බැංකුව බ්‍රිතාන්‍යෙම පමණක් නම් තියෙන්නේ. පැහැදිලියම මේකට පුළුල් පෙදෙස් චාල කියන උත්තරේ තමයි අරගන්න තියෙන්නේ. Right? හැබැයි ඒකේ බ්‍රාන්ච් එකක් ලංකාවේ තියෙනවා නෝ. එතකොට ලංකාවේ තියෙන ප්‍රයිවට් බැංක් එක ගනුදෙනු කරන්නේ ලංකාවේම තියෙන ප්‍රයිවට් බ්‍රාන්ච් එකත් එක්ක, ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් එකත් එක්ක. එතකොට ඒක වයිඩ් ඒරියා නෙට්වර්ක් කියන පැත්තට යන්නේ නැතුව මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් කියන තැනටත් ගේන්න පුළුවන්. Right? හැබැයි මෙතනදී දැන් මාකින් ස්කීම් එකේ සදාල් තියෙන 2 3 කියලා. මාකින් ස්කීම් එකේ තියෙන 2 සහ 3 කියලාද? ඔව් සර්. සර් දුන්නේ එහෙම. 13 හතර උත්තරේ තියෙනවා සර් එක් කපල දෙක තුන. ඒක තමයි ඒක තමයි. හරි පුතේ. අතන සිංහල එකේ තියෙන ගැටලු තියෙන නිසා 4 කියන තැනට යන්න. 4 තමයි උත්තරේ ගන්න ඕනේ. වැරදි දාගත්. ඔව්. ඕකේ හදා ගන්න. 13ට 4. Right. එතකොට ඕක පුරවඩ පෙදෙස්චාර පැත්තට යන්න පුළුවන්. නමුත් වඩාත් සුදුසු විදිහට අපිට අරගන්න වෙන්නේ පුළුල් පෙදෙස්චාර කියන තැන. Right. හරි. ඊළඟට 14 වෙනි එකේ කතා කරනවා පරිගණක ජාලයක් අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීමේදී මෘදුකාංගමය හෝ දෘඩාංගමය ජාල ආරක්ෂක බාධකයක් ලෙස යොදාගත හැක්කේ කුමන උපකරණයක්? පැහැදිලිවම මේකට එන්නේ ෆයර්වෝල් එක කියන එක. ෆයර්වෝල් එක අපිට පුළුවන් software එකක් විදිහට hardware එකක් විදිහට පාවිච්චි කරන්න. Right? දැන් software එක ගැන ඔයගලන්ට අත්දැකීම ඇති. Windows පාවිච්චි කරනකොට Windows firewall එකෙන් සමහරලාට ඔයගලන්ට alerts එනවා. සමහර softwares install කරන්න එනකොට. Right? ඒ වගේම firewall එක කියන දෘඩාංගයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එයා නිතරම සම්බන්ධ වෙන්නේ ජාලයකට පිටතින් එන කෙනෙක්ව එයා ජාලයට එන්න අවසර තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියන එක හරියට දැනගන්න. එතනදී තවත් උපාංගයක් සම්බන්ධ වෙන්න බලනවා වෙන්න පුළුවන්. යම් කිසි පණිවිඩයක් එනවා වෙන්න පුළුවන්. ඒ පැමිණෙන ඕනම දෙයක් එයා චෙක් කරනවා. ජාලයට ඇතුළු වීමට අවසර තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. Right? එතන 14ට අපිට 3 කියන උත්තරේ අරගන්න පුළුවන්. Right. 15 රූපයේ දැක්වෙන ජාල ස්පල ක්‍රමය වන්නේ සනුජ ෆයර්වෝල් එක කියලා උපකරණයකුත් තියෙනවා software එකකුත් තියෙනවා ඒක ආකාර දෙකෙන්ම ගන්න පුළුවන් පුතේ right මම ඔයගලන්ට ෆයර්වෝල් එකක් මෙතන පෙන්වුවොත් ඉන්න බලන්න firewall device එක කියලා. ඔය දෙන් පොඩි switch එකක් වගේ right. ତର දැන් modernly හැදිලා එන devices වල ඔය එකේ ඔක්කොම දේවල් ටික තියෙන්න පුළුවන්. දැන් අපි ගෙදර පාවිච්චි කරන router එකේ අපිට ගොඩාක් services තියෙනවනේ. Battery low sir. මොකද පුතේ? බැටරි ලෝ කියලා හරි 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 සෙටල් කරගත්තා රයිට් එතකොට ඒ විදිහට ෆයර්වෝල් එක මෙහෙමත් පාවිච්චි කරන්න පුළුවන් ඔව් ඔව් චරිත ෆයර්ෆොක්ස් කියලා කියන්නේ මේක නෙවෙයි ෆයර්ෆොක්ස් කියලා කියන්නේ බ්‍රවුසර් එක ඔව් සර් ඒක වෙබ්සයිට් එක මේකත් එක්ක මැච් කරගන්න එපා ෆයර්ෆොක්ස් කියලා කියන්නේ බ්‍රවුසරයක් ඒක ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන එක ෆයර්වෝල් එක කියලා කියන්නේ ආරක්ෂාව සඳහා අපිට පාවිච්චි කරන්න. Thank you නේ සර් රවුටරේ වගේ කියලා සර් ඒක රවුටර් එක ගන්න පුළුවන්. බෑ රවුටර් එක ගන්න බෑ. මම කිව්වේ රවුටර් එක වගේ කියලා කියන්නේ මේ ෆයර්වෝල් එක ඉදිරිපත් يعني ඇතුළත් කරලා එන්න පුළුවන් සර්විසස් ගොඩක් තියෙන ඩිවයිස් එකක. දැන් අපේ රවුටර් එක ගෙදර තියෙන රවුටර්. Ethernet කියලා පෝට් එකක් තියෙනවා නේද? මොකද පුතේ? Ethernet කියලා පෝට් එකක් තියෙනවා නේද? ඔව්. Ethernet කියලා එකක් තියෙනවා. ඔව් ඒක නේ සර් මේ රවුටරේ මේ කරන්නේ ඔව් රවුටරේ කරගන්න පුළුවන් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න ගන්න පුළුවන් ඊතනෙට් පෝට් එකෙන් තමයි අපි සාමාන්‍ය නෙට්වර්ක් එකක් එක්ක කමියුනිකේෂන්ස් හදාගන්නේ රයිට් ද ෆයර්වෝල් එක සම්බන්ධ කරන්න ඕනනේ මේ නෙට්වර්ක් එකක් එක්ක ඒතර ෆයර්වෝල් කියන ඩිවයිස් එක නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන්නේ ඊතනෙට් පෝට් එක හරහා තව පෝට්ස් හරහා සම්බන්ධ වෙන්න පුළුවන් රයිට් ඊතනෙට් පෝට් එකක් තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ කියන RJ45 එකක්
හරි. එතකොට 15 වෙනි එකේ අහලා තියෙනවා රූපෙහි දැක්වෙන ජාල ස්ඵල ක්‍රමය වන්නේ. දැන් මේක දිහා හරියට බැලුවොත් ඕගලන්ට පේනවා මේ මෙයාගේ පහල තියෙනවා මෙන්න මේ වගේ බේස් ලයින් එකක්. මේ තියෙන්නේ බස් එක වගේ එකක්. ඊළඟට ඕගලන්ට පේනවා ඇති මේ මධ්‍ය උපකරණයකට තමයි මේ කට්ටිය කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට මේක අරගත්තොත් මෙතන තියෙන්නේ ස්ටාර් ටොපොලොජි එකක්. තරු ආකාරයේ ස්ඵලකයක්. එතකොට මේ ස්ඵලක දෙකක එකතුවක්. මේ ස්ඵලක දෙකක එකතුවක් කියලා කියන්නේ පැහැදිලිවම ට්‍රී ටොපොලොජි කියන එක. රයිට්? මෙෂ් ටොපොලොජි කියලා කියන්නේ මතකයිනේ නේද? ඩිවයිසර්ස් ඔක්කොම එකකට එකක් කනෙක්ට් වෙලා තියෙන ටොපොලොජි එක. රයිට්? දැලක් විදිහට. රයිට්? මෙයා තමයි ස්ටාර් එක. බස් එක කියලා කියන්නේ මොකද්ද? බස් ටොපොලොජි එකේදී වෙන්නේ බස් එක තියෙනවා මේ දෙපැත්තේ ටර්මිනේටර්ස් තියෙන්න ඕනේ හරි විදිහට ගත්තොත්. මේ ටර්මිනේටර් එකට එක ඩිවයිස් එක ඩිවයිස් එක කනෙක්ට් වෙලා තිබ්බොත් මෙන්න මේ ආකාරය අපි කියනවා බස් එකක් කියලා. රයිට්? මෙයාට අපි කියනවා බස් ටොපොලොජි එකක් කියලා. දැන් මෙතනදී මේ ඕගලඟ දීලා තියෙන ප්‍රශ්නේදී කරලා තියෙන්නේ බස් එක පාවිච්චි කරලා තියෙනවා. හැබැයි බස් එකට කනෙක්ට් කරලා තියෙන ඩිවයිසස් නෙවෙයි ස්විච් එකක් වගේ කෙනෙක්. මේ මෙතනට කනෙක්ට් වෙන්න පුළුවන් ස්විච් එකක් වගේ කෙනෙක්. ඒතර එයාට පුළුවන් තව ඩිවයිසස් ෆික්ස් කරගන්න. රයිට්? ඒ කියන්නේ ස්ඵලක දෙකක් එකතු කරලා හදලා තියෙනවා. එහෙම එක්කිනකොට අපි කියනවා ට්‍රී ටොපොලොජි එකක් කියලා. එක්ස්කියුස් මී සර්. ඔබතේ. දැන් රූප සටහනේ බස් එකයි ඊට පස්සේ ස්විච් එකයි එක ඩිවයිස් එකක් විතරක් තිබ්බොත් මොකද වෙන්නේ? බස් එකයි ස්විච් එකයි එක ඩිවයිස් එකයි විතරද? ඒ තිබ්බත් ඒක ට්‍රී. මොකද ස්විච් එක කියලා කියන්නේ ස්ටාර්ට් ටොපොලොජි එක හදන්න පාවිච්චි කරන සෙන්ට්‍රල් ඩිවයිස් එක. ස්විච් එකක් හරි හම්බ එකක් හරි කියන්නේ. හරි සර්, thank you. ඒත් එතකොට ඒක හිමම තමයි. හරි. දරුණු මට විනාඩියක් දෙන්න. හරි. 16 157 10 යන දශමේ සංඛ්‍යාවට තුල්‍ය වෙන සංඛ්‍යා මොනවාද? එකක් නෙවෙයි කීපයක් තියෙන්න පුළුවන්. රයිට්? අපි ටක් ගාලා මේක කන්වර්ට් කරලා බලමු. 157 කියන කෙනා 10 පාදයට හරවගන්නේ කොහොමද? දෙකේ පාදයට හරවගන්නේ කොහොමද? දෙකෙන් බෙදලා නේද? මෙතනට එනවා 7යි 8යි ඉතිරි 1යි. රයිට්? 15ට 2ක් 7 14යි, 1ක් ඉතිරි 14 2ක් 8යි 16යි ඉතිරි 1යි. නැවත මෙයාව අපි දෙකෙන් බෙදනවා 3යි 39යි ඉතිරි බිංදුවයි. මෙයාව දෙකට බෙදුනම 1යි 19ට 9යි ඉතිරි 1යි. ආයි දෙකෙන් බෙදනවා මෙතෙන් දිනනවා 9යි 9යි ඉතිරි 1යි. ආයි දෙකෙන් බෙදනවා 4යි ඉතිරි 1යි. නැවත දෙකෙන් බෙදනවා 2යි ඉතිරි බිංදුවයි. ආයි දෙකෙන් බෙදනවා 1යි ඉතිරි බිඳුවයි. ඕගලන්ට අවශ්‍ය නම් මෙතනින් නතර කරන්න පුළුවන්. නතර කරලා මෙතන ඉඳලා මෙතනට නේද? උත්තර ටික සලකන්න පුළුවන්. රයිට්? එහෙම නැත්නම් ඔයාලට මේක නැවත දෙකෙන් බෙදලා බිඳුවයි ඉතිරි 1යි කියලා අරගෙන මේ ටික විතරක් උත්තරයට අදාළ වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. රයිට්? කොහොම හරි උත්තරේ වෙන්නේ 1.2 1.3.1. එතකොට මේ පළවෙනි එක හරි නේද? 1.2 1.3.1. ඊතර මේක අෂ්ටමයකට හරවන්න ඔයගලට තියෙන ලේසිම ක්‍රමය තමයි මේ ද්වීමය එක්කෙනා ටක් ගාලා අෂ්ටමය කරන්නේ. රයිට්? What do you want, Suzu? No, I actually will help you, right? Go and tell. හරි. එතකොට මේක අෂ්ටමයට හරව ගන්න තියෙන ලේසිම ක්‍රමය මොකද්ද? මම ගන්නවා ද්විමේ සංඛ්‍යාව 1.2 1.3.1 තමයි ද්විමේ සංඛ්‍යාව වෙන්නේ. මෙයාව අෂ්ටමය කරගන්න නම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? තුනේ කොටස් වලට වෙන් කරන්න. එතන මේ තුනේ කොටස් වලට අදාළව තියෙන ස්ථානීය අගයන් අපි 1 2 4 කියලා අරගන්න පුළුවන්. රයිට්?
අපිට ලේසියෙන්ම මේකට දාලා උත්තරය ගන්න පුළුවන්. මෙතෙන්දී අපි එකතු කරනවා 1යි 4යි. හේතුව එයාට උඩින් විතරයි 1 තියෙන්නේ. ඒක නිසා මේක 5යි. මෙතෙන්දී අපි එකතු කරන්නේ 1යි 2යි 1 3යි. මෙතෙන්දී අපි එකතු කරන්නේ 2 විතරයි. 2යි. එතකොට 235 තමයි 8ේ පාදයට අදාළව තියෙන උත්තරය. Right? ඒ කියන්නේ මෙයාත් නිවැරදි එක්කෙනෙක් නේද? ඊළඟට පැහැදිලිවම 575ට කියන කෙනා පැහැදිලිවම වැරදි. ඒ කියන්නේ A හා B තමයි ඔයගලන්ට නිවැරදි උත්තරේ විදිහට අරගන්න පුළුවන් වෙන්නේ. හරි. මේ වෙනකන් කරපු දේවල් ගැන ගැටලු තියෙනවාද? එහෙනම් ඉස්සරහට යමු. 17 කතා කරනවා 2F 16. ෂඩ්දශමේ සංඛ්‍යාවක් තුල්‍ය වෙන දශමේ සංඛ්‍යාව වන්නේ. Right? 2F කියන කෙනා. එතකොට 2F කියන කෙනා ඉන්නේ 16 පාදේ නම් මෙයා 10 පාදයට අපිට හරව ගන්න පුළුවන්. කොහොමද? 16.1 16.1 මෙතනට සැලකුවා. ඒ කියන්නේ 1 සහ 16 නේද? එතකොට මේක පරිවර්තනය වෙනකොට මොකද වෙන්නේ? 16 වැඩි වෙනවා 2කින් එකතු වෙනවා 1 වැඩි කිරීම F කියන්නේ කවුද? 15 නේද? 1 වැඩි කිරීම 15. ඒ කියන්නේ 32 එකතු කිරීම 15යි උත්තරේ 47යි 10 පාදේ. Right? ඒ කියන්නේ පැහැදිලිවම දෙවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. දැන් IT paper එකේ විශේෂයෙන් මේ ගණන් ටික වරද්ද ගන්න එපා. මොකද ගණන් කියන්නේ හරියටම හරියන්නේ ඕගලන්ට හදන්න පුළුවන් දේ. ලේසි ටික. ඔව්. ඊළඟට 18 වෙනි ප්‍රශ්නේ. එකතු කිරීමක් දීලා තියෙනවා නේද? ද්විමේ සංඛ්‍යා දෙක එකතු කරන්න. දැන් ඉස්සර සිලබස් එකේ නම් ද්විමේ සංඛ්‍යා දෙක එකතු කරන්න පුළුවන්කම තිබුණා. නමුත් මෙතන ඒක කරන්න බැහැ. ඒක නිසා ඕගලන්ට වෙන්නේ මේ ද්විමේ සංඛ්‍යා දෙක දශමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරගෙන එකතු කරලා බලන්න. එකතු කරලා ඊට පස්සේ අනිත් පාදවලට පෙරලා ගන්න ඕනේ. රයිට්? ඒ නිසා අපි ටක් ගාලා එකතු කරගමු. මේ එකතු කරනකොට කරන්න පුළුවන් තව පොඩි ට්‍රික් එකක් මම කියලා දෙන්නම්. මේක සමහර වෙලාවට සමහර අය මේ වෙනකොට දන්නවත් ඇති පාවිච්චි කරනවත් ඇති. රයිට්? ඕගලන්ට මේ ද්විමේ සංඛ්‍යා විශේෂයෙන් පරිවර්තනය කරගන්නකොට රයිට් ද්විමේ සංඛ්‍යා පැත්තත් එක්ක විශේෂයෙන් වැඩ කරනකොට මෙන්න මේ පහසුකම පාවිච්චි කරගන්න පුළුවන්. දැන් මෙතන ඉන්නේ 1.1.0.0නේ නේද? මේගොල්ලන්ගේ මේ තමයි 1.1.0.0 වෙන්නේ. මේගොල්ලන්ගේ ස්ථානීය අගයන් ටිකක් මෙතන ලියා ගන්නවා උඩින්. 1 2 4 8. රයිට්? ඔහොම දිනුවොත් අපිට ටග් ගාලා මෙයාට උත්තරේ කියන්න පුළුවන්. මේ 1 2 2 සලකලා මෙතන උත්තරේ 12යි කියලා. මොකද බිංදුව තියෙන තැන් ಗುಣ කරාම ඉන්නේ බිංදුවමයි. 1 තියෙන තැන ಗುಣ කරාම ඉන්නේ ඒ අදාළ අගයම. ඒක නිසා 8 4 එකතු කළා මෙයාගෙන් 12 නිරූපණය වෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට 1 4ක් තිබ්බොත් 1 4 තමයි ඒගොල්ලෝ Q කියලා අරගෙන තියෙන්නේ. 1 4 කියන්නේ 8 එකතු කිරීම 4 එකතු කිරීම 2 එකතු කිරීම 1. ඒ කියන්නේ 15යි. Right? අපිට පුළුවන් 15 කියලා අරගෙන. එහෙනම් මේ දෙන්නගේ එකතු වෙන්නේ කීයද? 37. Right? 37 කියන අගය තමයි මේ දෙන්නගේ එකතු වෙන්නේ. එතකොට 37 කියන අගය මෙතන නැහැ 10 පාදයෙන්. Right? ඒ කියන්නේ පැහැදිලිවම මෙයා වැරදි. 26 විතරයි තියෙන්නේ. දැන් අපිට මෙයාව ටග් ගාලා කන්වර්ට් කරලා බලන්න වෙනවා 2 පාදයට 16 පාදයට 8 පාදයට. මුලින් 2 පාදයට කන්වර්ට් කරලා බලමු. 37 කියන කෙනා 2 පාදයට කන්වර්ට් කරාම කොහමද? 1යි 17ට 8යි ඉතිරි 1යි 2කින් බෙදෙනවා 9යි ඉතිරි 0යි. ආයෙත් අදට එන්නේ 27නේ. සමාවෙන්න සමාවෙන්න. Right? 27. ඒතර 27 දෙකට බෙදුවම අපිට එනවා 13 මෙතනට නේද? 13යි ඉතිරි 1යි. මෙතනට එනවා 6යි ඉතිරි 1යි. ඊළඟට මෙයාව දෙකට බෙදුවම එනවා 3යි ඉතිරි 0යි. තපරයකින් නමයි. ආයි රෙස්පොන්ඩ් කරන්න තුගිය මොකද
right tuna itiri bindu ay ඊළඟට මේක නැවත දෙකට බෙදුවම අපිට එනවා 1 3 1 කියලා. එතකොට ඔයගලන්ගේ උත්තරය අපිට අරගන්න පුළුවන්. මේ කියන අගයන් ටික. මම විනාඩියක් දෙන්න. ටෙක්නිකේ අද මොකක් හෝ ගැටලුවක් තියෙනවා. Right. उत्तरे लिया पुलवा मे विधियट एकाई एक बिंदु एकाई एक राइट एकाई एक बिंदु एकाई एक देखे पादे इतकोट ए उत्तरे आप पलवनी के होगा पुलवा एक पहली पलवनी के उत्तरे विधि गाने पुलवा अनिदेन आप विशेष बलिय हरी ईलाट पांच कवरक मगेन मेन मेकन हतर देना ආරෝහණ පටිපාටියට නිරූපණය කරන්නේද මෙහෙම එකක් ආවම අපිට කරන්න තියෙන ලේසිම දේ තමයි මේ හැමෝම 10 පාදයට පරිවර්තනය කරගන්න. මොකද අපිට කම්පෙයා කරන්න බෑ එක එක පාදවල තියාගෙන. අපිට නිකන් මෙහෙම බලලා කියන්න බෑ 234 8 කියන කෙනා 126 10ට වඩා විශාලයි කියලා. රයිට්. ඒක නිසා අපිට කරන්න තියෙන ලේසිම දේ තමයි මේ කියන ඉලක්කම් හතර අපි 10 පාදවලට පරිවර්තනය කරන එක. Good afternoon. Okay, good evening, Susu. Now that is doing a class. We can play after the class, huh? Good evening, Tati. Right. එතකොට මෙතන අපි ටක්කල පරිවර්තනය කරගමු. එකයි බිඳුවයි එකයි බිඳුවයි කේව දෙකයි බිඳු දෙක කියන එක තියෙනවා දෙකේ පාදයෙන් right මෙයාව 10 පාදයට පරිවර්තනය කරගන්නකොට අපිට ඕන වෙනවා ස්ථානීය අගයන් එතකොට ස්ථානීය අගයන් ටික අපිට තියෙනවා 1 2 4 8 16 32 64 සහ 128 right එතකොට මෙතනදී අපි ඉක්මනින් හදා ගන්න පුළුවන් එක තියෙන තැන් වල ස්ථානීය අගයන් ටික ටක් ගාලා එකතු කරගෙන ගියා නම් 128 එකතු කිරීම 32 එකතු කිරීම 8 එකතු කිරීම 4 නේද එතකොට 128 32 160 160 8 168 168 4 172 ඒ කියන්නේ මෙයාගේ නිරූපණය වෙන්නේ 172 කියන අගය right එතකොට අපි මෙතනට දාගමු 172 234 කියන අෂ්ටමේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන කෙනා 234 කියන අෂ්ටමේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්න නම් මේගොල්ලන්ටත් අපි ස්ථානීය අගයන් ටික අරගන්නවා 1 8 64 නේද කොහොමද අපි එහෙම ගත්තේ පළවෙනි කෙනා 8 බිඳුව දෙවෙනි කෙනා 8 පළවෙනි බලය තුන්වෙනි කෙනා 8 දෙවෙනි බලය. එතකොට මේක හැදෙනවා 64 වැඩි කිරීම 2, එකතු කිරීම 8 වැඩි කිරීම 3, එකතු කිරීම 1 වැඩි කිරීම 4. right? ඒ කියන්නේ 128 එකතු කිරීම 24, එකතු කිරීම 4. right? එතකොට මෙතෙන්දී අපිට හැදෙනවා 128 24 140 152 152 4 156 කියලා. right තොර මෙතන හැදෙන්නේ 156යි. එකතු කරපු ගහර නේද? 26 28 කියස් 156. right ඔන්න මෙයාට අපි හම්බුණා 156 කියන අගය. 126 10 කියන කෙනා ඒ විදිහටම ඉන්නවා ගැටලුවක් නැහැ. එයාගේ නැවත බලන්න දෙයක් නැහැ. 5B කියන කෙනා. අපි 5B කියන කෙනාව 16 පාදයෙන් එතකොට b වලින් ඉන්ඩිකේට් වෙන්නේ 11 කියන අගය. එතකොට මේගොල්ලන්ගේ ස්ථානීය අගයන් වෙන්නේ 1 සහ 16. right? අපිට ගන්න පුළුවන් 16 වරක් 5 එකතු කරනවා 1 වරක් 11ට. 16 වරක් 5 80යි.
आरोहण पाटिपाटी पहाबी की मुलटम इन्नोने एक देवनी पलवनी उत्तरे अश्विनवा हतरवनी उत्तरे अश्विनवा पहाबी दास पस इन्नोन के नाई एक विसीहाय दहाय मेकिन देवनी उत्तरे वितरा एक देवनी उत्तरे तमाय निवर्दी उत्तरे विधिदान හරි. එතකොට දැන් මේ දේවල් ටික MCQ paper එකක කරන්න හොඳට මතක තියාගන්න. conversion ගැන ඕගොල්ලෝ හොඳට practice කරලා තියෙන්න ඕනේ. හරි. එතකොට අමතක නම් අපි පන්තිය කරපු ගණන් ඇති ගිහිලා නැවත නැවත කරලා practice වෙන්න. හරි. Right. 20 69ට තුල්ය BCD කේතේ. මතකයි නේද BCD? BCD අපි කරේ BCD අංකනේදී සිද්ධ වුණේ දශමය අගයක් බිටු 4කින් නිරූපණය කරා. राइट यानी बिंदु की एनक बिटू हतर की निरूपण करा एक की एनक बिटू हतर की निरूपण करा और वगे बिंदु नमय दीयन संकेत टीक बिटू हतर की सह बिंदु हतर की निरूपण करती दीन संख्या बीट बीसीडी लियान की होती हम किसी संख्या कर दलव संकेत संकेत अभी बीसीडी कोड लियान दो राइट इतकोट अभी हय की एनक BCD වලින් නිරූපණය කර ගන්න පුළුවන් බිඳුවයි 1යි 1යි බිඳුව කියලා. Right. තප්පරයක් ඉන්න ළමයි බෝඩ් එක පොට්ටක් හිරුණා. Right. එතකොට මට 6 කියන කෙනාව ලියන්න පුළුවන් කොහොමද 0.11 බිඳුව කියලා. කොහොමද මේ 6 හැදුනේ? අර දෙකේ බල ටික පාවිච්චි කළම තමයි මේ උඩ තියෙන්නේ 1 2 4 8 කියන ස්ථානීය අගයන්. එතකොට 6 හැදෙන්නේ 4 2 එකතු වෙලා. 0.11 බිඳුව කියලා ඒක නිසා අපිට නිරූපණය කරන්න පුළුවන්. 9 නිරූපණය කරන්න පුළුවන් කොහොමද? 8 1 එකතු කරලා නේද? 9 බිඳුව එකයි බිඳුව දෙකයි එක පාවිච්චි කර. එහෙනම් BCD අගය වෙන්නේ බිඳුව 1 1 බිඳුව 1 බිඳුව බිඳුවයි 1. ඒ කියන්නේ දෙවෙනි උත්තරය. Right. හරි. 21 වෙනි එකේදී අහලා තිනවා ASCII කේත ක්‍රමයේදී E අනුලක්ෂණය මෙන්න මෙයා නම් එස නිරූපණය වෙනම් G අනුලක්ෂණය සඳහා ASCII කේතේ වන්නේ. එතකොට ASCII කේත ගැන කතා කරනකොට මම ඔයගලන්ට කිව්වා මතකද මේ අනුලක්ෂණ ටික තියෙන්නේ පිළිවෙලට රයිට් ඒ කියන්නේ අපිට ඒව ඒට අදාළ වෙන අංකය දැනගත්තොත් ඉසෙට් වෙනකන් තියෙන අංක ටික අපිට තීරණය කරගන්න පුළුවන් රයිට් ඒතර මෙතනදී ඊ කියන කෙනා නිරූපණය කරලා තියෙනවා 1.3 1.1 කියන අගේ රයිට් ඒතර මේවයි ස්ථානීය අගයන් අපි සැලකුවොත් 1 2 4 8 16 32 64 කියලා ස්ථානීය අගයන් ටික තියෙනවා. ඒකට අනුව බැලුවම මේ E වලින් නිරූපණය වෙන අගය නිරූපණය කරගන්න අපිට උදව් වෙනවා 64 4 1 එකතු වෙලා එන අගය. ඒ කියන්නේ 64 4 68 1 69. Right? එතකොට E කියන්නේ 69. එතකොට E කියන්නේ 69 නම් F කියලා කියන්නේ කවුද? 70 G කියන්නේ 71 right එහෙනම් 71 නිරූපණය කරන්නයි අපිට ඕනේ. එතකොට 71 මට නිරූපණය කරන්න පුළුවන් කොහමද? 64 කෙලින් එකක් ඇඳගෙන 32 ඒව නැහැ 16 ඒව නැහැ 8 ඒව නැහැ 64 4 68යි 68යි 2යි 70යි 70යි 1යි 71යි right ඒ කියන්නේ මෙන්න මේ කියන ඉලක්කම් ටිකෙන් 71 නැත්තම් G කියන අනුලක්ෂණය නිරූපණය වෙනවා. ඒතර 1.3යි 1 ඒවත් 3ක්. ඔයාට එන්න අවශ්‍යයි. මේ තියෙන්නේ දෙවෙනි උත්තරේ. තමයි අපිට නිවැරදි උත්තරේ කියලා අරගන්න තියෙන්නේ. පැහැදිලිද මෙතනට වෙනකම්?
පැහැදිලි right ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මට disturb කරලා අහන්න right 22 පහත දැක්වෙන BCD නිරූපණ වලින් කුඩාම සංඛ්‍යාව කුමක්ද දැන් මෙතන කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා හොයාගන්න අපි tag කරලා මේ ටික 10 පාදයේ සංඛ්‍යාව වලට පරිවර්තනය කරගත්තා නම් හරි නේද කොහොමද අපි මේගොල්ල 10 පාදයේ සංඛ්‍යාව වලට පරිවර්තනය කරන්නේ මේ 4 4 කොටස් වලට අපි බෙදා ගන්න ඕනේ මොකද BCD කියලා කියන්නේ එක සංකේතයක් බිටු 4කින් නිරූපණය කිරීමක් මෙතන නම් දශම තිතකුත් තියෙනවා ඒක නිසා අමුතුවෙන් හා එහෙම වුණොත් ඒ දශම තිත 22ට උත්තරේ මොකද පුතේ ඒගොල්ලෝ අරගෙන තිබුණා 22 පුතේ ඔයගලන්ගේ නම් වලට ඉස්සරහින් ඉලක්කම දාගෙන නැති කවුරු හරි ඉන්නවද ඉන්ස්ටිටියුට් එකෙන් කතා කරනවා මං හිතන්නේ ඒක ගැන කියන්න වෙන්න ඕනේ ගොඩක් කට්ටිය ඉන්න පුතේ ඔයගලන්ගේ නම් වලට ඉස්සරහින් ටග් ගාලා ලකුණු කරගන්න රීනේම් කරගන්න ඔයගලන්ගේ නම අදාළ එකත් එක්ක ඒක අමතක කරන්න එපා හැමෝම දැන් එනකොට සෙෂන් වලට අදාළ අංකේ දාගෙන එන්න රයිට් මොකද ඉන්ස්ටිටියුට් එකෙන් කට්ටිය ලොග් වෙලා නම් ටික ලකුණු කරගන්නවා ඔබතේ සර් මේකේ 21 වෙනි ප්‍රශ්නයට උත්තරේ 3 කියලා නේ දාලා තියෙන්නේ. කො බලමු. 21 ඉන්න තත්පරයක්. 3 දෙනෙක් කන මේ දෙන්නෙක් නම් කරගෙන නැහැ. දුෂාන් ප්‍රභාෂණ කියන දෙන්න ටැග් ගාලා රීනේම් කරගන්න පුතේ. 21ට 3 දීලා තියෙන්නේ නේද 3 නෙමෙයි දාවේ අපිට බලන්න. ආ කොතනද වැරදුනේ කොබාන මගේ අතින් කැල්කියුලේෂන් එක වැරදුනාද කියලා සර් ගික හරිද ඔමින්නා 20කට දෙකනේ සර් ඔමින්න පුතේ 64යි 4යි 68යි 1යි 69යි ඔව් 1 2 4 5 6 7 8 64 ඒකට 69 තියෙන්නේ EFG 69 70 71 21 right hari 21 ta 2 uttare etakota giye satiye mark karanakota waradin vela athi ewa hada ganna daruwane etithuru palange lakunu pramane wenas wenna puluwam usa me hada ganna hari hari right etakota me bcd nirupana walin kudana sankhyawane api me den hoya hoya hitiye neida එතකොට මේ 1.0.1 එයාගේ නිරූපණය වෙන්නේ 9 කොහොමද 9 නිරූපණය වෙන්නේ මෙතන තියෙන්නේ 8 අන්තිම කෙළවරේ තියෙන්නේ 1 ඒක නිසා මෙතන නිරූපණය වෙන්නේ 9 right මම එක වඩා පැහැදිලි වෙන විදිහට ඔයගලන්ට මෙහෙම අඳින්නම් මේ 4 වෙනි එකේ දශම තිතක් තියෙන එක ටිකක් මතභේදාත්මකයි මොකද දශම තිතක් එක්ක ඇවිල්ලා තිබුණා නම් එයා තමයි කුඩාම එක්කෙනා වෙන්න ඕනේ මොකද මෙතනින් එන්නේ දශම සංඛ්‍යාවක් නේ. ඒකයි මම මේ 22 උත්තරේ මොකක්ද කියලා බැලුවේ 22ට උත්තරේ 2 කියලා දීලා තියෙන්නේ. හැබැයි මෙතන ඔයගලගේ পেපර් එකේ මිස්ටේක් එකක් තියෙන නිසා ඔව් 4 කියලා යන්නත් පුළුවන් දශම සංඛ්‍යාව ඔයගලන්ට කතා කරන්න නැති නිසා ඔක්කොම ටික නිවැරදි කියලා යන්න පුළුවන්. නමුත් මේක සාකච්ඡා කරමු කොහොමද වෙන්නේ කියලා මෙතන printing mistake එකක් පැහැදිලිවම තියෙන්නේ නැත්ේ 4 වෙනි ගානේ. right එතකොට දැන් bcd ගන්නකොට අපිට උවමනා වෙනවා මෙන්න මේ අගයන් ටික 1 2 4 8 right එතකොට පළවෙනි කෙනා ගින්නවා මුලින්ම 1.0.1 කියලා කියන්නේ 9 නේද 8යි 1යි 1 3 9
ඊළඟට ඉන්නවා 0යි 0යි 1යි 0. ඒ කියන්නේ 2. රයිට්. එතකොට මෙතන හැදෙනවා 92 10 පාදේ. රයිට්. දෙවෙනි එකනක් ඉන්නවා 0යි 1යි 0යි 0. රයිට්. එතකොට 0යි 1යි 0යි 0 කියලා කියන්නේ 4යි 0යි 1යි 0යි 0 කියන්නේ 4. ඊට පස්සේ ඉන්නවා 0යි 1යි 0යි 1. ඒ කියන්නේ 5. එනම් මෙතන හැදෙනවා 45 10 පාදේ. තුන්වෙනියගේ ඉන්නවා 1.3 83 8 0.01 1 ඒ කියන්නේ 3 නේද? එතකොට මෙතන හැදෙනවා 83 10 පාදයෙන් මේ 4 වෙනි එකේ දශම තිතක් තියෙනවා. රයිට් 1.1 මේ දශම 8යි 1. ඔව් එතන ඉන්නේ 9. එතකොට මෙතන ඉන්නේ පුතේ 9.8 10 පාදේ. දැන් එහෙන් බැලුවම මෙතන අහන්නේ කුඩාම සංඛ්‍යාවනේ. ඔව් 4 තමයි උත්තරේ වෙන්න ඕනේ. රයිට්. නමුත් උතන් දශම තිත ප්‍රින්ටි මිස්ටේක් එන්න පුළුවන්. 4 උත්තරේ අරගෙන තියෙනවා නම් ඒකට හරි දාගන්න. රයිට්. හරි 4 අරගත්තා නම් 4 කියන එකට උත්තරේ හරි ඒක දාගන්න. රයිට්. ඒක දශම තිත ප්‍රින්ටි මිස්ටේක් එකක් විදිහට ඇවිල්ලා බැලුවොත් හරියට උත්තරේ වෙන්න ඕනේ 2. 45 නේ කුඩාම සංඛ්‍යාවෙන් දශම තිත අතර නොතිබුණා නම්. ඒක නිසා ඕක එක්ක දෙවෙනි උත්තරේ නැත්තම් හතරවෙනි උත්තරේ අරගෙන තියෙනවා නම් දෙකෙන් එකකට හරි දාගන්න. දෙවෙනි උත්තරේට හෝ හතරවෙනි උත්තරේට දෙකටම මම ලකුණු දෙනවා. රයිට්. දෙවෙනි උත්තරය හරි හතරවෙනි උත්තරය හරි 22ට හරි උත්තරේ විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට right board එක චුට්ටක් හිර වුණා ළමයි විනාඩියක් ඉන්න excuse me sir ඔබතේ සර් මේ ඉස්සෙල්ලා පව කට්ටියක් ගියානේ අපේ ලේකින් මේ 12යි 20යි අතර ප්‍රශ්න වල මොනවා හරි මේ වැද්දි වේ තිබ්බද 12යි 20යි අතර ප්‍රශ්න අතර 12යි 20යි අතර අපි තුන්වෙනි එක 12ට ඕල් කියලා දුන්නේ 13ට 4 උත්තරේ 2 3 නෙවෙයි 13ට උත්තරේ 4 කියලා අපි ගත්තේ අනිත් ටික හරි 19ට එන්නේ 2 20ට එන්නේ 2 හරි සර් thank you හරි right 23 වෙනි ප්‍රශ්නේ රයිට් 23 ප්‍රශ්නය අහලා තියෙනවා නුවන් තමයි යහළුවෙකුගෙන් රුපියල් 85ක් ණයටගෙන එහා බී වාරික දෙකකදී සම්පූර්ණයෙන් ආපසු ගෙවීය. පහත් සඳහන් පිළිතුරු අතරින් වාරික ගෙවීම වලට තුල්‍ය වන ද්විමේ සංඛ්‍යාව හොයන්න. රයිට් දැන් රුපියල් 85ක් අරගෙන තියෙන්නේ එහා බී කියලා වාරික දෙකකින් මේක ගෙවලා. ඒ කියන්නේ මේ දෙක එකතුව 85ට සමාන වෙන්න ඕනේ. ඒ වල ගෙවපු මුදලයි බී වල ගෙවපු මුදලයි. හැබැයි ඒ සංඛ්‍යාව ගෙවපු මුදල දීලා තියෙන්නේ ද්විමේ සංඛ්‍යාවක් විදිහට. ඒක නිසා අපි ඒක දශමේ සංඛ්‍යාවකට පරිවර්තනය කරගෙන බලන්න ඕනේ මේ දෙන්නගේ එකතු 85ක් වෙනවද කියන එක. එහෙම වෙන උත්තරේ තමයි ඔයගලන්ට හරි උත්තරේ කියලා අරගන්න පුළුවන් වෙන්නේ. රයිට්. හරි. එතකොට මෙතනදී අපි පාවිච්චි කරනවා අපි උඩ තියෙන කෙනාම බලමු. මේ තත්ති ස්පේස් එක පාවිච්චි කරමුකෝ අපි. රයිට් පළවෙනි උත්තරේ ඒ කියන කෙනාට ඉන්නවා 1.1 0.3. 1.1 0.3. එතන මේ වගේ ස්ථානීය ගයන් බැලුවොත් 1 2 4 8 16 32 නේද? එහෙනම් ඒ කියන කෙනාගේ උත්තරේ එන්න මම එකතු කරන්න ඕනේ 32 8 1. ඒ කියන්නේ 41. රයිට් p කියන එක කරා ඉන්නේ 1.1 1. රයිට් සර් 41ක් ඉන්නේ නෑනේ. හොල්ඩ් 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 41ක් ඉන්නේ නෑ පුතේ. ඔව් සරි 40 කියනගේ දෙවෙනි එකනගේ ඉන්නවා 1.1 1.1. එතකොට මෙතන
අපිට තියෙන ස්ථානීයකයන් මෙතන තියෙනවා 1 2 4 8 16 32. ඒතර ඒ සඳහා එකතු කරන්න ඕන වෙනවා 32යි 8යි 40යි 4යි 44යි. මෙයාට එන්නේ 44. මේ දෙන්නක එකතුව 85ක් 45යි සර්. 45 කෙනා yes එක එනවා මෙතන yes. හරි. ඒතර මේ දෙන්නක එකතුව 85ක් බවට පත් වෙනවා නේද? 40යි 45යි. ඔව්. අපිට එක කියලා උත්තරය අරගන්න පුළුවන්. දෙවෙනි උත්තරේ වර්ධින්න හේතුව කොතනද? දෙවෙනි උත්තරේ මේ පැත්තේ තියෙන්නේ 45ම තමයි. මෙතන තියෙන්නේ 40 නෙවෙයි. නේද? ඒක නිසා දෙවෙනි උත්තරේ අපිට නිවැරදි කියලා ගන්න බෑ. Right? තුන්වෙනි උත්තරෙත් B මෙතන තියෙන්නේ 45යි. මෙතනත් B විදිහටම දීලා තියෙන එක A වෙන්න ඕනේ. දෙන්නම 45 තියෙන්නේ 45යි 45යි 90 බවට එනවා. Right? මෙතනත් A වෙන්න ඕනේ. මෙතන නම්යි 45ක් තියෙනවා. මෙතන තියෙන්නේ ඇත්තටම 45ට වඩා වැඩි අගයක් මේ තියෙන්නේ. එතකොට උත්තරේ 1 කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. Right. 24 වෙනි ප්‍රශ්නේ ළමයි ගැටලුවක් තිබ්බා. ඒගොල්ලන් මේ ඔබද සර් මගේ සර් මේ Wi-Fi ප්‍රොබ්ලම් එකක් කියලා කට් වුණා. දැන් කරන්නේ සර් කීයේ ප්‍රශ්නේද? 24 වෙනි ප්‍රශ්නේ පුතේ. සර් 23 එකට පොඩ්ඩක් උත්තරේ කියනවද? 23 ට උත්තරේ 1. හරි සර්, thank you. හරි. Right. 24 පහක් දැක්වෙන තාර්කික පරිපථ සටහනට අදාළ නිවැරදි ප්‍රතිදානය කුමක්ද? දැන් මේකේ නිවැරදි ප්‍රතිදානය අපිට එන්නේ කොහමද? මෙතනින් A ආවම මෙතනින් A බායනවා. ඊට පස්සේ මෙතනට B හම්බෙනවා. එහෙනම් මෙතනින් එළියට එන්නේ A bar dot B. Right? ඊළඟට මේ O gate එකට මෙතනට හම්බෙනවා A කියන කෙනා. මොකද මේක A line එක දිගේ එන්නේ. මේ පැත්තෙන් එනවා A bar dot B. ඒකට උත්තරේ එන්නේ A bar dot B එකතු කිරීම A. ඔක තමයි අපේ උත්තරේ වෙන්නේ. හරි. එතකොට මේකට සත්‍යතාව වගුවක් අපි ඇන්දොත් A හා B-ට අදාළව right මේ ප්‍රකාශනයේ ඉන්නේ විචල්‍ය දෙකයි. ඒක නිසා මේ දෙන්න බිඳුව 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 1 1 බිඳුව 1 1 කියලා අපිට ලියා ගන්න පුළුවන්. මුලින්ම අපි A බා තීරුව හදා ගන්නවා 1 1 බිඳුවයි බිඳුවයි කියලා. ඊට පස්සේ A bar dot B ව හදා ගන්නවා. එතකොට මේ තීරු දෙක ගුණ වෙන්න ඕනේ. බිඳුව වරක් 1 බිඳුවයි 1 වරක් 1 1යි බිඳුව වරක් බිඳුව බිඳුවයි 1 වරක් බිඳුව බිඳුවයි. Right? ඊළඟට අවසාන උත්තරය ගන්න මම එකතු කරන්න ඕනේ මෙන්න මේ තීරු දෙක එකතු කරන්නයි ඕන. එතකොට A plus A bar dot B. Right? ඔක අනිත් පැත්තට ලිව්වොත් හරි. එතකොට එකතු වෙනවා බිංදුව එකතු කිරීම බිංදුව බිංදුවයි බිංදුව එකතු කිරීම 1 1යි 1 එකතු කිරීම බිංදුව 1යි 1 එකතු කිරීම බිංදුව 1යි. Right? ඔන්න ඔක තමයි උත්තරේ වෙන්න ඕන. එතකොට ඔගලන්ගේ 24 උත්තරයක් නැහැ. උත්තරයක් නැහැ නේ සර්. ඔව්. ඒක නිසා 24 වෙනි ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු අරගන්න. මොකද ඕකේ මේ පින්තූරයක් තිබ්බ හරි ගස්සපු මට ඒක එක්සෑම් එක අතරතුරේ ඔයගලන්ට පෙන්වන්න ඕනේ නැහැ. Right? 24 වෙනි ප්‍රශ්නෙට ඔක්කොම උත්තර හරි කියලා, ඒ කියන්නේ ඉවරිත උත්තරයක් නැති නිසා ඔයගොල්ලෝ ලකුණු අරගන්න. Right? හැබැයි මතක තියාගන්න ඒක කරන්නේ මේ විදිහටයි කියන එක. Right? ඊළඟට 25 පහත දැක්වෙන ద్వාර තුනක් සහිත තාර්කික පරිපථයේ ප්‍රතිදානය තුලින් නිර්මාණය වන ద్వාරය කුමක්ද? මේ 25 එච්චර හොඳ ප්‍රශ්නයක් නෙවෙයි ඔයගොල්ලන්ගේ අහලා තියෙන්නේ. කමක් නැහැ. මේක सिद्ध කරන්න පුළුවන් ක්‍රමය මෙන්න මෙහෙමයි. Right? දැන් මේ තියෙන්නේ NAND gates තුනක්. එතකොට මෙතන A තියෙනකොට B තියෙනකොට මෙතනින් එළියට එනවා A dot B වල total bar එක. ආයමත් සැරයක් මෙතනින් එළියට එනවා A dot B වල total bar එක. එතකොට ඊනගට මේ තුන්වෙනි ගේට් එකෙන් එළියට ගියාම එනවා A dot B වල total bar එක
වැඩිපුර දායකක් වටනවා a dot b වල total bar dot a dot b වල total bar කියන එකේ සම්පූර්ණ බායක right මොකද මේ අන්තිමට තියෙන මේ x කියලා මම දාලා තියෙන මේ අතුරු කරන NAND gate එකට දෙපැත්තෙන් මෙන්නේ a.b bar කියන inputs දෙක. එතකොට ඒ දෙන්න NAND gate එකකින් හම්බුනාම ಗುಣ වෙලා උඩින් ලොකු බාර එකක් වැටෙන්න ඕන. right හරි. එතකොට ඕගලන්ට මේකේ ප්‍රතිදානය ගන්නකොට අර විදිහටම අපිට වගුවක් උමනා වෙනවා. කොහොමද වගුව ගන්නෙ? a වලට තීරුවයි b වලට තීරුවයි තියෙනවා. बिंदु 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 एक एक बिंदु एक एक අපි මුලින්ම හදා ගන්නවා අපිට එක සැරේ ලියා ගන්න පුළුවන් a.b වල බා කියන එක නะ අපි NAND එක කොහොමද කරන්නේ කියලා අපි දන්නවා බිඳුව වරක් බිඳුව බිඳුවයි එයාව අනිත් පැත්තට ගැහුවම 1යි බිඳුව වරක් එක බිඳුවයි එයාව අනිත් පැත්තට හැරුවම 1යි එක් වරක් බිඳුව බිඳුවයි එයාව අනිත් පැත්තට හැරුවෙන් පස්සේ 1යි එක් වරක් එක 1යි එයාව අනිත් පැත්තට හැරුවම 0යි ඊළඟට ඕගල්ලන්ට හදා ගන්න තියෙන්නේ තව a.b බා කෙනෙක්. මොකද මේ අන්තිම උත්තරේ ඒ දෙන්න ಗುಣ වෙලා තමයි අනිත් පැත්ත ගහන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක කරන්න තියෙන්නේ පොඩි ට්‍රික් එකක්. right මුලේ කල්පනා කරලා කරන්න ඕනේ a.b වල බා කියලා තව තීරුවක් මේකෙන් ලියා ගන්න. ප්‍රයයන්ෙත් 1 1 1 බිඳුවම කියලා. right ඊළඟට අපිට අවසාන උත්තරේ ගන්න මොකද කරන්න ඕනේ මේ දෙන්නව ගුණ කරලා එන උත්තරේ අනිත් පැත්ත ගහන්නයි තියෙන්නේ a.b වල බා ගුණ වෙනවා a.b වල බාගෙන් ඊට පස්සේ උත්තරේ නැවත සැරයක් බා එකක් එනවා ඒ කියන්නේ එක් වරක් එක 1යි එක අනිත් පැත්ත ගහනම 0යි මෙතනත් එක් වරක් එක 1යි එක අනිත් පැත්ත ගහනම බිඳුවයි එක් වරක් එක 1යි එයා අනිත් පැත්ත ගහනම බිඳුවයි බිඳුව වරක් බිඳුව බිඳුවයි එයා අනිත් පැත්ත ගහනම 1යි දැන් ඔයගලගෙන් අහන්නේ මේකේ නිර්මාණය වෙන ద్వාරය මොකද්ද කියලානේ එතකොට ద్వාරය අඳුන ගන්න ඔයගලන්ට උවමනා වෙන්නේ මෙන්න මේ තුන් දෙනා ඉන්පුට් මේ විදිහට දුන්නම අවුට්පුට් එක මේ විදිහට එන්නේ කාගේද මොන ගේට් එකේද ඔව් ඉන්පුට් එක මෙහෙම දීලා අවුට්පුට් එක මේ විදිහට හම්බෙන්නේ කාගේද මේ බලන්න බිඳුවයි බිඳුවයි තියෙන වෙලාවට උත්තරේ බිඳුවයි බිඳුවයි 1යි තියෙන වෙලාවට උත්තරේ බිඳුවයි 1යි බිඳුවයි තියෙන වෙලාවට උත්තරේ බිඳුවයි 1යි 1යි තියෙන වෙලාවට හරියටම AND gate එකක් right එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ AND ద్వාරය ඒ කියන්නේ 1 හරි right 26 වෙනි එකේ අහලා තියෙනවා පහක් දැක් වෙන සත්‍යතාව වගේ ප්‍රතිදානය දැක් වෙන තාර්කික ద్వාරය කුමක්ද ඒ කියන්නේ මෙයාව අයිති වෙන ගේට් එක කවුද කියලා අහන්නේ මේ කවුද බිඳුවයි බිඳුවයි ප්‍රතිදානය කරාම බිඳුව එක අරගාම එක ඔව් ඒ කියන්නේ අවම වශයෙන් ආදානය වෙන කෙනා ගාව එක තියෙනවා නම් ප්‍රතිදානය එක දෙන්නේ ඕ ගේට් එක. ඒ කියන්නේ දෙවෙනි එක තමයි උත්තරය. 27 පහත දක්වන ద్వාරයේ x ප්‍රතිදානය එක වීම සඳහා a හා b ආදානවලට පිළිවෙලින් ආදානය කළ යුතු වගයන් පහත දක්වන පිළිතුරු අතරින් කුමක්ද? දැන් මේ වගේ ගණනක් ආවම මතක තියාගන්න මේ ප්‍රතිදානයේ ඉඳලා පිටිපස්සට හිතාගෙන යන්න. right? දැන් මේ ඉන්නේ AND gate එකක් නේ. AND gate එකක එක එන්න නම් මෙතනටත් එක එන්න ඕනේ මෙතනටත් එක එන්න ඕනේ. එතකොට මේ පහළ ලයින් එක ගැන හිතුවොත් මේ එක අවුට්පුට් කරලා තියෙන්නේ මේ NOT gate එක. ඒ කියන්නේ පැහැදිලිවම මෙයාට බිඳුව ඉන්පුට් වෙන්න ඕනේ. රෑට බිඳුව ඉන්පුට් වෙන්නේ කාගෙන්ද? මේ ලයින් එකෙන්. ඒ කියන්නේ ඒ පැහැදිලිවම බිඳුවයි. right
දැන් උඩ ලයින් එක ගැන හිතුවොත් මේ උඩ ලයින් එකට එක එන්න මෙයාගෙන් එක අවුට්පුට් වෙන්න ඕනේ. අපි දැන් දන්නවා A කියන්නේ බිංදුව කියලා. O gate එකකින් එක කියලා අවුට්පුට් එකක් එන්න නම් එහෙනම් පැහැදිලිවම B එක විය යුතුයි. B බිංදුව වුණොත් මෙහෙම එක කියලා අවුට්පුට් එකක් එන්නේ නැහැ O gate එකේ. එහෙනම් A බිංදුව වෙන්න ඕනේ B එක වෙන්න ඕනේ. උත්තරේ 3 තමයි ඔයගලට අරගන්න තියෙන්නේ. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. හරි 28 වෙනි ගාන. නිවසට ඇතුල් වීම සඳහා ඉදිරිපස හා පිටුපස දොර අපි 30 වෙනි 30 කියන එක කරන්න අවශ්‍ය නැහැනේ. 29 වෙනකම් කරලා ඊළඟ දවසේ ටක්කාර ඊළඟට කතා කරමු. අනික කට්ටිය දැන් බලාගෙන ඉන්නවා 5:45ට පටන් ගන්නද? ඊය 31 32 33 හදන්න එපා කිව්වා සර්. ඔව්. ඕන කරන කිව්වා. ඒ ටික නැතුව ඉතින් ටික අපි ඊළඟ දවසේ කතා කරලා අලුත් පාඩම් පැත්තට යමු. හා සර්. හරි. නිවසට ඇතුල් වීම සඳහා මේ අමතක වෙන්න කලින් මේ දෙත් කියන්න ඕනේ. ඕගලන්ට පුතේ මම ඔපරේටින් සිස්ටම් වලට පුංචි නෝට් එකක් ලෑස්ති කරනවා. පිටු 5ක 6ක වගේ සමහරලට පිටු 10ක් විතර වෙන්න පුළුවන්. ඒක මම නැනපෙතෙන් තියනවා බොහොම ඉක්මනින් මම පණිවිඩය දෙන්නම් ගෲප් එකට. ඔගොල්ලෝ ගිහිල්ලා ඒක නැනපෙතෙන් අරගන්න. මොකද අපිට ඔපරේටින් සිස්ටම් වල ලියන්න තියෙන ප්‍රමාණය ටිකක් වැඩි නිසා ඒ කාලේ ඉතුරු කරගන්න මම මේ අවශ්‍යම ටික ෆිල්ටර් කරලා පොඩි නෝට් එකක් හැදුවා. ආයි ෆයිනල් කරගන්න තියෙනවා. ෆයිනල් කරගෙන ඔකලට තියන්න නැනපෙතෙන් එතකොට අරගන්න. රයිට් 10 වසර සිංගල් මීඩියම් කියලා ගවම ඒගොල්ලෝ ඔයගලන්ට අදාළ වෙන පොඩි පොත ඔයගලන්ට දෙවි. රයිට්? හරි සර්. හරි. 28 නිවසට ඇතුල් වීම සඳහා ඉදිරිපස සහ පිටුපස දොර ඇති නිවසක ආරක්ෂාව සඳහා විදුලි සීනුවක් ඇත. රාත්‍රී 10න් පසු දොරවල් දෙකෙන් එකකින් හෝ පුද්ගලයෙකු ඇතුළු වීමට උත්සාහ කළහොත් ආරක්ෂක විදුලි සීනුව නාද වේ. රාත්‍රී 10න් පසු ඒ ආදානය එක වේ. ඒ කියන්නේ මෙන්න මෙයාට එක කියලා ඉන්පුට් වෙනවා රෑ 10න් පස්සේ. රයිට්? ඉහත සිද්ධියේ රාත්‍රී 10 පසුවීම A ලෙසද ඉදිරිපස දොර විවෘත වීමට තත් කිරීම B ද පිටුපස දොර විවෘත කිරීමට තත් කිරීම C ලෙසදගෙන පහත තාර්කික පරිපථයේ P හා Q සඳහා වඩා සුසු තාර්කික ద్వාර පිළිවිලි නම් කරන්න. දැන් මේකේ අවශ්‍යතාවය වෙන්න ඕනේ right කනිල් ඉන්න මම උත්තර දෙන්නම් right. එතකොට මේකේ අවශ්‍යතාවය වෙන්නේ මේ තියෙන අවසානයේ තියෙන සීනුව නාද කරගන්න. ඒතර ඒකට පිටිපස්සේ දොර විවෘත වීම නැත්නම් ඉස්සරහා දොර විවෘත වීම කියන්නේ මේ B හා C ගාවින් එක කියන සංඥා දෙක හම්බෙන්න ඕනේ. රයිට්? එතකොට මේ ඉස්සරහා තියෙන මේ සීනුව නාද වෙන්න නම් එයා ගාවට එක කියලා එන්න ඕනේ. right මෙයා ගාවට එක එන්න නම් මේ රාත්‍රී 10න් පසු හම්බෙන සංඥාවයි මේ P ගාව තියෙන ගේට් එකෙන් හම්බෙන සංඥාවයි එකතු වෙලා තමයි يعني 얘 දෙන්න පාවිච්චි වෙලා තමයි මෙතනින් එක කියලා අගයක් එළියට එන්න ඕනේ. right එතකොට අපි හිතමුකෝ මේ දෙන්න විවෘත වෙලා තියෙන අවස්ථාවේ يعني මෙතනින් මෙයාව එක කියලා එළියට එන්න නම් මෙතනට එන්න ඕන අගයන් දෙක පැහැදිලිවම බිඳුව බිඳුව ආවොත් කොයිම අවස්ථාවකවත් එක කියලා එළියට එන්නේ නැහැ. right ඊළඟට බිඳුව එක කියන දෙන්න ආවොත් ඔයාට බෙල් එක රින් වෙන්න පටන් ගන්නවා. හැබැයි එතනදී මෙතන එක කියලා ආවොත් ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්නේ බිඳුව ඒ අවස්ථාවේදී මෙතන එක කියලා තිබිලා අවුට්පුට් එක එක වෙනවා නම් පොඩි ගැටලුවක් එනවා. මොකද මෙතනින් බිඳුව දෙන්නේ මොන වෙලාවටද? රාත්‍රී 10න් පස්සේ. 10ට කලින්. 10ට කලින් බිඳුව දෙන්නේ 10ට කලින්. right මේක 10ට පෙර. එක දෙන්නේ මොන වෙලාවටද? 10ට පස්සේ. 10න් පස්සේ. right 10න් පස්සේ. හරි. එතකොට 10ට පසු එක හම්බෙනකොට තමයි මෙතන අපිට එක කියලා ඉන්ඩිකේට් වෙන්න ඕනේ. right ඒ කියන්නේ ඔබලන්ගේ සර්කිට් එක රන් වෙන්න නම් වෙලාව 10න් පසු අවස්ථාවක් වෙන්න ඕනේ. ඒ වගේම
A हो B दोर विवृत वेन्नो नेदु तर मे अवस्था देखम तृप्त वेन्नो नेदु दहायें पस्से वेलावक वेन्नत तोने A हो B केन देन्नकें एक्केने खरि विवृत वुनोत बेल्लक वदिन्नत तो राइट A कियन्ने लमाई मेतंट मे कियन तनट एक एक कियन इनपुट एक एन वेलावट वितराई एक कियला वदेन्नो නේද මෙතනට බින්දු 1 කියලා ආපු වෙලාවකට මේ පැත්තට එකාවොත් ගැටලුවක් වෙනවා නේද ඒ කියන්නේ 10ට කලිනුත් දොරක් ඇරියම බෙල්ලක වදින්න ගන්න ඕනේ right එහෙනම් මේක 10ට කලින් කියලා කියන්නේ බින්දු අවස්ථාවනේ බින් මෙතනින් බින්දුවක් ලැබෙනකොට මෙතනින් එකක් ලැබුණොත් එතකොට එක එළියට එන්න නම් O gate එකක් තියෙන්න ඕනේ මොකද O gate එකේ තමයි බින්දුවයි 1යි දුන්නම එක එළියට එන්නේ उटपुट कर ඉතින් මෙයාට බින්දු එකාවක් කවදාවත් එක එන්නේ උත්තරේනේ බින්දුව. එක එක එන අවස්ථාවට විතරයි මෙයා එක කියලා අවුට්පුට් වෙන්නේ. right? ඒක නිසා පැහැදිලිවම Q කියන කෙනා AND gate එකක් වෙන්න ඕන. right? එතකොට P කියන කෙනා ඉන්නේ දොරවල් දෙකෙන් එකක් හරි විවෘත වුණොත්, එකක් හෝ විවෘත වුණොත් එක කියලා අවුට්පුට් කරන්න. देखम आउटपुट ओपन एक वादे बी ओपन वेला सी क्लोज तीन एक बी क्लोज वेला सी एक तीन एनो एक पी की गेट का पी की गेट का क्यू की एन गेट का उत्तरे देख की पूर्व देख राइट विसी नामे कथा कल्लापी कथा बहन अतर करमु पहाड़ देख पे ना अनुकल्प परिपते एक का देख का तुड़ू संधा एक का तुड़ूएं एक का द देख का तुड़ूएं बिंदु अद एक का गाविंग एक का इनवा देख का तुड़ूएं गाविंग बिंदु ऐतरत कल बीड़ तूना तुड़ूएं लापने प्रतिदाने हाँ हरी मिले इसी उत्तर देने बोलो हरे विसी नामे ऐटे तो कोटे इन्ने देख राइट हरे आह एक हरे उत्तर दिव्यलती ये नाम है इंग सिंहले के इंग्लिश के ओके वाला दिलाते राइट हरे तो लम्हे ये तो कोटे अभी है ना ईना का दावा से तीह तीस्से का तीस देखा तीस तूने उगलाट कराने पाकी हुआ तीस हातरे इंदला इतर दिए बाल्टी අලුත් පාඩමට අපි යනවා right හරි සර් හරි එහෙනම් මම අදට මෙතනින් පටන් අතර කරනවා ආ ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න එක ගැන තාම හරි තීරණයක් නැහැ නමයි මම දැන් අත දැක්කා මේ කියලා තියෙනවා ඉස්කෝලේ පටන් ගන්නත් තීරණය කරලා තියෙනවා කවද්ද කියලා හරියටම කියලා නැති නිසා කියලා ඒ නිසා ලැබෙන සතිය කොහොමත් ඔන්ලයින් ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න පුළුවන් වෙයි බොහොම ඉක්මනට එතකොට මම පණිවිඩ දෙන්නම් එතකොට අපි ෆිසිකල් ක්ලාසස් වලදී හම්බෙමු राइट लबन सती अनिवार्य ऑनलाइन ने कथिन राइट यही लंडे है ना अदर माम इतनी सेशन ने का नात्र करना राइट ईना का पांती रियान नॉर निसा अदर माटे प्रश्नों में उत्तर देने में नया लमाई ईना का सती अभी प्रश्न टिक कथा बाह कर रखा हूँ बोला कि तीन आनी प्रश्न टिक राइट आंसर आंसर हर ये ना माँ अदर म